දෙවියන් වහන්සේ ලබා දෙන පණිවිඩය වෙතට අවධානය යොමු කරමු ඒ වගේම ඇමතුම් ලබා ගන්න අය බදාද සහ බ්‍රහස්පතින්ද උදේවරුේ පමණක් ඇමතුම් ලබා ගන්න දැනට අපි දෙවියන් වහන්සේ අද ලබා දෙන පණිවිඩය වෙතට අවධානය යොමු කරමු අද අපි විමසලා බලන්න සූදානම් වෙනවා අපේ ආත්ම වර්ධනය කිරීම සඳහා දෙවියන් වහන්සේ භාවිතා කරන අංශ තුනක් පිළිබඳව එහෙම නැත්නම් පැතිකඩ තුනක් මාන තුනක් දෙවියන් වහන්සේ අපව ආත්මිකව වර්ධනය කිරීම සඳහා පොළව පටන් ගැන්මේ ඉඳලම උපයෝගී කරගත්ත මාන තුන ඒ කියන්නේ පැතිකඩවල් තුනකින් උන්වහන්සේ අපේ ආත්ම වර්ධනය කරලා තිබෙනවා අන්න ඒ දේවල් මොනවද කියන එක තමයි අද අපි විමසලා බලන්න සූදානම් වෙන්නේ ආත්ම වර්ධනය කර ගැනීම ගැන ආත්මික වර්ධනය ලබා ගැනීම පිළිබඳව කිතුණුවන් උනන්දු වෙනවා ඒක සෑම කිතුණුවෙක්ම බලාපොරොත්තු වෙන දෙයක් ආත්මික වර්ධනය ආත්මික වර්ධනය අවශ්‍ය බව බයිබලයේ සඳහන් වෙලා තිබෙනවා ආත්මික වර්ධනයකින් තොර වුණොත් අපි හැමදාම කිරිබොන දරුවෝ වගේ දැඩි ආහාර ගන්න බැරි වෙනවා හැමදාම අර ලාබාල වයසේ තමයි පසු වෙන්න සිදු වෙන්නේ ඒ නිසා යමෙක් ගැළවීම ලැබුණු මොහොතේ ඉඳලම දෙවියන් වහන්සේ ඔහුව ආත්මිකව වර්ධනය කිරීම සඳහා විවිධ මාර්ග භාවිතා කරන ප්‍රධානම උන්වහන්සේ භාවිතා කරන මාර්ග තුනක් අංශ තුනක් පිළිබඳව අද අපි විමසලා බලනවා මේ තුنين තමයි උන්වහන්සේ මෙතෙක් දුරට ඔබගේ ආත්මය වර්ධනය කළ තියෙන්නේ දැන් මේ පිළිබඳව අවබෝධයක් නැති වුණොතින් දෙවියන් වහන්සේ අපේ ආත්මික වර්ධනය සඳහා කරන දේ අපට නොතේරිය යනවා අපේ ආත්මික වර්ධනය සඳහා දෙවියන් වහන්සේ අපිත් එක්ක මේ කරන ක්‍රියාව අපට වැටහුනේ නැත්නම් අපි හදිස්සි වෙලා කලබල වෙලා අපි හිතනවා අපට විනාශයක් පැමිණෙනවා කියලා දෙවියන් වහන්සේ අපව අතහැරලාද දෙවියන් වහන්සේ අපට උදව් කරන්නේ නැත්තේයි කියලා සමහර වෙලාවට හිතෙනවා එසේ සිතන කාලවල පවා දෙවියන් වහන්සේ ඔබව විවිධ පැතිවලින් ආත්මික වර්ධනය ලබා දෙමින් සිටින බව අද මේ දේශනය තුලින් ඔබට තේරුම් ගැනීමට පුළුවන් වෙයි ආත්මික වර්ධනයට බලපාන ප්‍රධාන අංශ තුන ඒකේ පළවෙනි එක තමයි දෙවියන් වහන්සේ භාවිතා කරන අපේ ආත්ම වර්ධනය කිරීම සඳහා අපට බලපෑම් කරන අනෙකුත් මිනිස්යන් මේ එකින් එක ගැන අපි ඊළඟට විස්තර කරලා බලමු ඊළඟට දෙවියන් වහන්සේ භාවිතා කරනවා අපට බලපෑම් කරන සිද්ධි ඒ වගේම උන්වහන්සේ අපේ ආත්මික වර්ධනය සඳහා තුන්වන අංශය විදිහට භාවිතා කරන ආත්මික විනය මෙන්න මේ කාරණා තුන ගැන අපි වැඩිදුර විස්තර අද විමසලා බලන්න සූදානම් වෙන කොහොමද මේ තුනෙන් කොහොමද කෙනෙක්ගේ ජීවිතය ආත්මය වර්ධනය කරන්නේ පළවෙනි එක තමයි අපට බලපෑම් කරන මිනිස්සයන් ඒ මිනිස්සු තුලින් අපවට සිටින අපට බලපැවැත්වෙන අපට මුණ ගැහෙන අපට අප සමග ගැවසෙන අනෙකුත් මිනිස්සුන්ව දෙවියන් වහන්සේ උපයෝගී කරගන්නෝ අපේ ආත්මික වර්ධනය සඳහා අපට බලපෑම් කරන මිනිස්සයා ඒ බලපෑම යහපත් වෙන්න පුළුවන් අයහපත් වෙන්න පුළුවන් යමෙක්ගෙන් අපට ලැබෙන බලපෑම හොඳ බලපෑමක් වෙන්න පුළුවන් අපට කරුණාව දක්වලා අපට ප්‍රශංසා කරලා අපට උදව් කරලා අපි ගැන සැලකිලිමත් වන බලපෑමක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් අපව ප්‍රතික්ෂේප කරලා අපව හෙලා දකින බලපෑමක් වෙන්නත් පුළුවන් කොහොම වුණත් ඕනම මිනිස්සෙක් තුලින් පැමිණෙන බලපෑම් තුලින් මිනිස්සු තුලින් දෙවියන් වහන්සේ අපේ ආත්ම වර්ධනය කරනවා මේක තමයි පළවෙනිම කාරණය. ඔබ මේක හොඳින් වටහා ගන්න අවශ්‍යයි. ඔබ සෑම කෙනෙක්ගේම ජීවිත මේ දක්වා ආත්මික වර්ධනය කිරීම සඳහා උන්වහන්සේ ඔබවට සිටින මිනිස්යන්ව උපයෝගී කරගෙන තිබෙනවා. මේක අපට කාලයක් යද්දී නොතේරෙනෝතින් සිදුවෙන්නේ මොකක්ද? අපිට මිනිස්සුත් එක්ක එක්කෝ අනවශ්‍ය බැඳීම් ඇති වෙනවා. එහෙම නැත්නම් මිනිස්සුත් එක්ක අනවශ්‍ය ගැටුම් ඇති වෙනවා.
මේ කාරණය නිසිලස වටහා ගත්තම තමයි අපිට තේරෙන්නේ දෙවියන් වහන්සේ මේ ඔක්කොම දේවල් මේ හැම මිනිස්සෙක්ම අපට මෙතෙක් කල් මුණ ගැහුණ බලපාපු අපට ගුණ කියපු ප්‍රශංසා කරපු සහ අපව හෙලා දැකපු සියලු මිනිසුන්ව දෙවියන් වහන්සේ උපයෝගී කරගෙන තිබෙන්නේ අපේ ආත්මික වර්ධනයට බව ඔබට මේ කාරණය වැටහෙද්දි තේරේ දැන් උදාහරණ විදිහට බයිබලේ අපිට දකින්න පුළුවන් මේ බයිබලයේ සිටින චරිත සමහර අයට මිනිස්සු බලපෑම් කළා. දැන් උදාහරණයක් විදිහට දාවිද්ගේ ජීවිතය ගත්තොත් ඔහුට මිනිස්යන්ගෙන් බලපෑම් තිබුණා. යෝසෙප්ගේ ජීවිතය ගත්තොත් යෝසෙප්ට මිනිස්යන්ගෙන් බලපෑම් තිබුණා. තමන්ගේ සහෝදරයන්ගෙන්ම යෝසෙප්ට විශාල පීඩනයක් තිබුණා. දාවිද්ට එවකට ඊශ්‍රායලයේ හිටපු රජතුමාගෙන් විශාල පීඩනයක් තිබුණා. ඒ වගේම ඔහු වටේ හිටපු අයගිනුත් දාවිඩ්ට විශාල පීඩනයක් තිබුණා. හැබැයි දෙවියන් වහන්සේ ඒ අවට හිටපු මිනිස්සුන්ව උපයෝගී කරගත්තා. ඒගොල්ලන්ව ඊළඟ තලවලට සැලසුම් වලට ගෙනියන්න. ඒ වගේම ඒ මිනිස්සුන්ගේ ජීවිත තුල දෙවියන් වහන්සේ අපේක්ෂා කරන සුද්ධාත්ම ඵල ගුණධර්ම වර්ධනය කිරීම සඳහා ආත්මික වර්ධනය සඳහා දෙවියන් වහන්සේ එම මිනිස්යන් උපයෝගී කරගත්තා. දැන් යෝසෙප්ගේ ජීවිතය ගත්තොතින් යෝසෙප්ගේ කතාව පටන් ගනිද්දිම අපට වැටහෙනවා යෝසෙප්ගේ පවුලේ හිටපු අනෙකුත් සහෝදරයන් 9 දෙනෙක් යෝසෙප්ට වෛර කළා. යෝසෙප්ව හෙලා දකින්නට කටයුතු කළා. යෝසෙප් එක හිත හොඳ කමක් තිබුණ නැහැ. ඔහු අල්ලලා වලක දැම්මා. ඔහු මිසරේ වහල් කමකට විකුණලා අන්තිමට ඒ මිසරේ වහල් කම තුලදිත් මිනිස්සුන්ගේ බලපෑම යෝසෙප්ට පැමුණුණා. පොතිපර් කියන ඇමතිවරයාගේ නිවසේ ඔහු සේවය කරා. පොතිපර්ගේ භාර්යාව තුලින් යෝසෙප්ට බලපෑම් ඇති වෙන්න පටන් ගත්තා. ඉතින් ඔහු සිදුණා එතනින් යන්න හිරගෙදරට. හිරගෙදරත් මිනිස්සු හම්බ වුණා. ඒ හිරගෙදර හිටපු මිනිස්සු තුලිනුත් යෝසෙප්ගේ ජීවිතයට විවිධ බලපෑම් ඇති වුණා. හිරගෙදර ප්‍රධානියා යෝසෙප්ගේ ක්‍රියාකලාපය දැකලා ඔහුව පත් කළා සිරකරුවන් අතර ප්‍රධාන තැනට ගිහිල්ලා මේ අනිත් අයගේ දුක සැප බලන්න යාළගේ මොන හරි ප්‍රශ්නයක් ඇති වුණොත් කතා කරන්න. ඒ විදිහට එයාව ඒ තැනට යොමු කරුන් ලැබුවා. ඒ වගේම යෝසෙප් එක්ක හිරමැදිරියේ හිටපු තව මේ සිරදඬුවම් ලබා හිටපු තව මිනිස්සු දෙන්නෙක් හිටියා. ඒ එක මිනිස්සේ කර්ණ කොටගෙන තමයි ඔහුට නැවත සිරමැදිරියෙන් එළියට ඇවිල්ලා පාරාවකෙන් රජතුමා ඉදිරියේ පෙනී සිටින අවස්ථාව ලැබෙන්නේ. ඉතින් යෝසෙප්ගේ ජීවිතය පුරාම අපි බැලුවම අපිට තේරෙන දේ තමයි ඔහුට බලපෑම් කරන ලද මිනිස්යන් තුලින් දෙවියන් වහන්සේ ඔහුව විවිධ පැතිකඩ වලින් ඉදිරියට ගෙනිච්චා. ඇයි එහෙම වුනේ? එක පැත්තක් තමයි ඔහුව ඔහුගේ ආත්මය වර්ධනය කිරීම, ඔහුගේ ඉවසීම වර්ධනය කිරීම. ඔහු කොහොමද අනිත් අයට ප්‍රතිචාර දක්වන්නේ? තමන්ට වැරදි කරපු, තමන්ව විනාශ කරන්න වලේ දාපු අයියලට ඔහු කොහොමද සලකන්නේ? ඒක දෙවියන් වහන්සේ විමසලා බැලුවා. ඒගොල්ලන්ට සමාව දෙයිද? නැත්නම් ඒ අයව විනාශ කරන්න කටයුතු කරයිද? දෙවියන් වහන්සේ මේ ඔක්කොම විමසලා බැලුවා. ඔවුන්ගේ ක්‍රියාව කොහොමද? ඔවුන්ට බාධා කරන ලද මිනිසයන් ඉදිරියේ යෝසෙප්ගේ හැසිරීම කොහොමද? ඒ වගේම ඒ මිනිසුන්ගෙන් බාධා එනකොට ඒ පීඩන බාධා ඒ ගින්න මැද තමයි යෝසෙප්ගේ ඇදහිල්ල ශක්තිමත් වුනේ. යෝසෙප්ගේ ඉවසීම වර්ධනය වුනේ. යෝසෙප් තුල කරුණාව සහ අන් අයගේ පීඩාවන් අන් අයගේ දුර්වලතාවයන් අන් අය කරන පව් දරා ගැනීමේ ඒ ආත්මික වර්ධනය දෙවියන් වහන්සේ ලබා දුන්නේ මේ ඔහුට බාධා කරන ලද සියලු මිනිසයන් මැද තුල. මේ වගේම ඔබ හැම කෙනෙක්ගේම ජීවිතවලත් මේ දක්වා ඔබට බාධා කරපු මිනිස්සු හම්බ වෙලා ඇති. ඔබට ප්‍රශංසා කරපු මිනිස්සු හම්බ වෙලා ඇති. ඔබ කරන දේවල් අගය කරන අය හම්බ වෙලා ඇති. ඒ වගේම ඔබව හෙලා දැකලා ඔබව විනාශ කරන්න කටයුතු කරපු ඔබට විරුද්ධව ක්‍රියා කළ අයත් හම්බ වෙලා ඇති. හැබැයි ඔබ අද වටහා ගත යුතු ඉතා වැදගත්ම දෙයක් තිබෙනවා. ඒගොල්ල ප්‍රශංසා කළත් ඒගොල්ල ඔබ විනාශ කරන්න කටයුතු කළත් මේ ඔබට බලපෑම් කළ ඔබවට හිටපු මිනිස්සු කියලා කියන්නේ දෙවියන් වහන්සේ ඔබේ ආත්මික වර්ධනය ලබා දීම සඳහා භාවිතා කරන පළවෙනි ක්‍රමය.
ඒනිසා දැන් ඔබ වටහා ගන්න මිනිස්සු ඔබට ප්‍රශංසා කරත් ඔබට ගරහලා ඔබව පීඩා කරත් මොනව කළත් ඒ ගොල්ලෝ ඔබ එක්ක ගැටෙන්න හැපෙන්න ඔබත් එක්ක ඉදිරියට යන්න ඔබත් එක්ක ඒ අය මුණ ගැහෙන්න සලස්වල තියෙන්නේ දෙවියන් වහන්සේ විසින් දෙවියන් වහන්සේවට ඉඩ දීලා තිබෙනවා එහෙම වෙන්න ඉඩ දීලා තිබෙනවා යෝසෙප්ව අල්ලලා වලේ දාන්න දෙවියන් වහන්සේ ඒක වෙනකම් බලන් හිටියා ඒකට ඉඩ දීලා තිබෙනවා ඔව් හිර මැදිරියට යනකම් බලාගෙන හිටියා. ඔව් පොතිපර් කියන ඇමතිවරයාගේ නිවසට විකුණනතුරු බලන් හිටියා. දෙවියන් වහන්සේ ඒ ක්‍රියාවන් වලට ඉඩ දීලා බලන් හිටියා. මිනිස්යන්ගේ ක්‍රියා. දැන් දෙවියන් වහන්සේ යෝසෙප් වල්ලල වලේ දැම්මේ නැහැ. දෙවියන් වහන්සේ යෝසෙප්ව මිසරේ පොතිපර්ගේ ගෙදර වහල්කමට විකුණුවේ නැහැ. නමුත් මිනිස්සු කරපු දේවල්, මිනිස්සු කරපු දේවල් වලට දෙවියන් වහන්සේ ඉඩ දීලා බලන් හිටියා. දෙවියන් වහන්සේ මිනිස්යන්ගේ අකීකරුකම් මිනිස්යන්ගේ දරදඬු ක්‍රියා මිනිස්යන්ගේ වෛරී සහගත ක්‍රියා මේ ඔක්කොම උපයෝගී කරගෙන කැඳවන ලද මිනිස්යාව ගොඩනගනවා අන්න ඒක ඔබ හොඳින් වටහා ගන්න අවශ්‍යයි ඔබ කියයි අනිත් අය අපට බලපෑම් කරපු අනිත් අය කොහොමද අපේ ආත්මික වර්ධනයට උදව් කරන්නේ? එයාලගේ හිත හොඳ නැහැ. එයාලා දුෂ්ටයි. එයාලා වැරදි. එයාලා දෙවියන් වහන්සේව අදහන අය නෙමෙයි. ඒක හරි. ඒගොල්ලෝ දෙවියන් වහන්සේ කියන දේවල් කරන අය නෙමෙයි. එයාලගේ සිත්, එයාලගේ හිත හොඳ නැහැ. එයාලගේ ජීවිත නිවැරදි නැහැ. ඒ උනාට ඒ නිවැරදි නැති ජීවිත, ඒ පාපකාරී ජීවිත ඔබට විනාශකාරී බලපෑම් ගෙනෙන්නට පවා ක්‍රියා කළ ඔබ අවට සිටින අයගේ ජීවිත දෙවියන් වහන්සේට හැකියාව තිබෙනවා. එම මිනිස්යන්ගේ දරදඬු ක්‍රියාවන් පවා උපයෝගී කරගන්න ඔබේ ආත්මික වර්ධනය සඳහා. ඔබ ආපස්සට කල්පනා කරලා බැලුවොත් අතීතයේ ඔබගේ ජීවිතේ පටන් ගත්ත මේ ගැළවීම පටන් ගත්ත තැන ඉඳලා මේ දක්වා ජීවිතය කල්පනා කරලා බැලුවොත් ඔබට මුණ ගැහිච්ච, ඔබට බැනපු, ඔබට ප්‍රශංසා කරපු, ඔබට විවිධ පැතිවලින් බලපෑම් ඇති කරපු මිනිස්සු තුලින් ඔබේ ඉවසීම වර්ධනය වෙලා නැද්ද? ඔබේ ආත්මයේ ශක්තිමත් වෙලා නැද්ද? ඔබේ ඇදහිල්ල වර්ධනය වෙලා නැද්ද? ඔබ මිනිස්සු ගැන තේරුම් අරගෙන නැද්ද? මිනිස්සුත් එක්ක වැඩ කරන්න ඕන විදිහ ඔබ ටිකෙන් ටික වටහාගෙන නැද්ද? මිනිස්සුන්ගේ ක්‍රියාවන්, පාපයන්, දුර්වලකම් අපිට ඉවසන්න සිදු වෙන බව ඔබ තේරුම්ගෙන නැද්ද? මේ හැම දෙයක්ම ඔබ ටිකෙන් ටික තේරුම් අරන් තිබෙනවා. ඇයි ඒ? ඒක තමයි දෙවියන් වහන්සේ ඔබේ ආත්මය වර්ධනය කරන පළවෙනිම මානය, පළවෙනිම අංශය තමයි ඔබ අවට ඔබට බලපෑම් කරන මිනිසයන්. දාවිඩ්ගේ ජීවිතයට බලපෑම් කරපු මිනිසෙක් සිටි අය තමයි සාවුල් කියන රජතුමා. දාවිඩ් ඇත්තට මේ හැටි ලොකු වරදක් සාවුල්ට කළේ නැහැ. ඒ වුණාට සාවුල් දාවිඩ්ව මරන්න හෙව්වා. ඔහුට සිදු වුණා හැංගෙන්න. ඉතින් ඒ කාලේ දාවිඩ් ගිහිල්ලා ගල් ගුහාවල වනාන්තරගත ප්‍රදේශවල කාන්තාරවල හැංගෙමින් හිටියා. ඔහුට පිළිසරණක් තිබුණ නැහැ. රටේ රජතුමා හමුදාවත් එක්ක එක මිනිහෙක්ව ලුහු බැඳගෙන එද්දී එයාට හැංගෙන්න තැනක් නැහැ ඒ රටේ. ඉතින් එයා සෑහෙන තැන්වල ගිහිල්ලා වනාන්තර අස්සට ගිහිල්ලා එයා මේ සැඟවෙමින් තමන්ගේ ජීවිතය රැකගන්න උත්සාහ කරපු කාලයක් තිබුණා. ඒ වගේම දෙවියන් වහන්සේ කාලේ දාවිත්ව කිරලා මැනලා බැලුවා. එයාට අවස්ථාවක් ලැබුණා ඕනනම් සාවුල්ව නසලා දාන්න. ඒ වෙලාවේ සාවුල් මොකද කළේ? දාවිත් මොකද කළේ? සාවුල්ගේ සළුවේ කෙලවරක් කපාගෙන සාවුල්ට කිව්වා, මේ මට නුඹව ඕනනම් මරන්න තිබුණා. ඒ වුණාට මම නුඹව මැරුවේ නැහැ. මොකද දෙවියන් වහන්සේ විසින් ආලේප කරපු රජතුමා තමයි ඔබ. මම ඔබව රජතුමා විදිහට පිළිගන්නවා. මම ඔබව මරන්න ඔබට විරුද්ධව කටයුතු කළේ නැහැ. දෙවියන් වහන්සේක දැක්කා. ඒ සිත, දාවිඩ්ගේ සිත දෙවියන් වහන්සේ කිරලා මැනලා බැලුවා. ඒ වගේම ඒ පීඩා වේදනා මැද දෙවියන් වහන්සේ දාවිඩ්ගේ ආත්මය වර්ධනය කරනු ලැබුවා. දාවිඩ් සෑහෙන දේවල් ඉගෙන ගත්තා කැලේ ඉඳගෙන. එයා කැලේ හිටපු කෙනෙක් තමයි මුල් කාලේ. ඒ වුණාට එයාට කැලේ ඉඳගෙන සටන් කරන විදිය, කැලේ අර හැංගිලා ඉන්න විදිය, සතුරු ජාතීන්ට මුහුණ දෙන විදිය, අර සතුරු ජාතීන් ලුහු බැඳගෙන එද්දි සැඟවිලා සටන් මෙහෙවන විදිය, මේ ඔක්කොම කැලේ තියෙන රහසිගත ස්ථාන, මේ ඔක්කොම දේවල් දාවිඩ්ට ඉගෙන ගන්න පුළුවන් වුණේ එයා කැලේ හිටපු කාලේ. ඒ වගේම එයා කැලේ හිටපු කාලේ තමයි දාවිඩ්ට රජමැදුරක් නැතුව කැලේ ඉබාගාතේ ඇවිද යමින් හිටපු කාලේ තමයි දාවිඩ් එක්ක දෙවියන් වහන්සේ කැඳවන ලද මීළඟ සේනාව එකතු වුණේ.
තමන්ගේ වාසියකට ආපු අය නෙමෙයි ඒ අය දාවිද්ගේ යම්කිසි වාසියක් ලාභයක් ලැබෙයි කියලා බලන් ආපු අය නෙමෙයි එහෙම දෙයක් තිබුණ නැහැ ඔහුට සේවයක් තිබුණ නැහැ ඔහුට රාජධානියක් තිබුණ නැහැ ඔහුට රජකමක් තිබුණ නැති කාලේ ඇවිල්ලා එයත් එක්ක එකතු වෙච්ච පිරිසක් හිටියා අන්න ඒ සෑම කෙනෙක්ම ගොඩ නැගුණේ මේ මිනිස් බලපෑමක් සහිත කාල පරිච්ඡේදයේ තුල ඒ කාලේ දාවිද්ගේ ජීවිතය පුහුණු කරනු ලැබුවා දාවිද් දුෂ්කරතා තුලින් ගියා මිනිස්සු නිසා පීඩා ඇති වුණා හැබැයි මේ බයිබලයේ කියවද්දී අපිට දකින්න තියෙන ඉතාම වැදගත් දෙයක් තමයි මේක ඔබ අද තේරුම් ගන්න ඕන කිසිම මිනිසෙක් දෙවියන් වහන්සේත් එක්ක හරියට උන්වහන්සේ කියපු මාර්ගයේ ඒ සැලැස්මට කැඳවන ලද මිනිස්සේ මිනිස්සු නිසා විනාශ වෙලා නැහැ මිනිස්සු නිසා වර්ධනය වෙලා තියෙනවා දැන් සාවුල් දාවිත්ව මරන්න හෙව්වා කියලා සාවුල් දාවිත්ව විනාශ කරන්න උපක්‍රම ගැහුවා කියලා දාවිත් ඒකෙන් විනාශ වුණ බවක් බයිබලයේ සඳහන් වෙන්නේ නැහැ යෝසෙප්ගේ අයියලා සහ වටේ හිටපු මිනිස්සු යෝසෙප්ව විනාශ කරන්න කොච්චර උපක්‍රම හැදුවත් යෝසෙප් ඒකෙන් විනාශ වුණ බවක් බයිබලයේ සඳහන් වෙන්නේ නැහැ ඒ වගේම බයිබලයේ විස්තර වෙනවා තව කතාවක් එස්තර් කියන පොතේ ඒකේ විස්තර වෙනවා එස්තර්ට විරුද්ධව ඒ වගේම එස්තර්ගේ ඥාතියෙක් වන මොර්දෙකායි කියන යුදෙව් ජාතිකයට විරුද්ධව හාමාන් මහා සැලැස්මක් ගහනවා ඒ මිනිස්සු තුලින් ඒගොල්ලන්ව ගොඩනගපු කාලයක් තිබුණා ඒ එවකට පර්සියානු අධිරාජ්‍යයේ බොහෝ ඇමතිවරු මොර්දෙකායිට විරුද්ධව කටයුතු කළා. හැබැයි බයිබලයේ විස්තර වෙන්නේ ඒ මිනිසු නිසා ඒ විරුද්ධකාරයෝ නිසා මොර්දෙකායි හෝ එස්තර් හෝ විනාශ වුණ බවක්. එහෙම එකක් වෙලා නැහැ. විනාශ වුණේ නැහැ. දැන් ජේසුස් වහන්සේ විරුද්ධව මිනිස්සු විනාශකාරී දේවල් කළා. ජේසුස් වහන්සේව මරා දැම්මා. හැබැයි උන්වහන්සේ දින 3කට පසුව නැවත උත්ථානය වුණා. මනුෂ්‍යයන්ගෙන් පීඩා ආවා ඒ වගේම මනුෂ්‍යයන් උපයෝගී කරගෙන බයිබලයේ දකින්නට ලැබෙන බොහෝ චරිතවල ආත්මික වර්ධනය ලබා දෙනු ලැබුවා ඉතින් ඒ කිසිතැනක විස්තර වෙන්නේ නැහැ මේ ඒ මිනිස්සු කපටිකම් කළා කියලා වටේ ඉන්න මිනිස්සු දුෂ්ටකම් කළා කියලා වටේ ඉන්න මිනිස්සු පීඩා කළා කියලා දෙවියන් වහන්සේ කැඳවන ලද දෙවියන් වහන්සේත් එක්ක අත අල්ලගෙන හිටපු කිසිම මිනිහෙක් විනාශ වෙලා නැති වෙලා ගිහිල්ලා නැහැ මේ වෙලාවට මේ වෙනකම් මේ පොළවේ හැම එකක් වෙලා නැහැ එහෙනම් මොකක්ද මිනිස්යන්ගෙන් පැමිණෙන බලපෑම් කියලා කියන්නේ මිනිස්යන්ගෙන් පැමිණෙන බලපෑම් කියලා කියන්නේ ඔබව විනාශ කරන්න පැමිණෙන දෙයක් නෙමෙයි විනාශ කරන අරමුණ ඒ මිනිස්යන්ගේ සිත්වල තිබෙන්න පුළුවන් ඒ වුණාට දෙවියන් වහන්සේ ඔබට බලපෑම් කරන ඔබවට සිටින මිනිස්යන් උපයෝගී කරගන්නේ ඔබේ ආත්මික වර්ධනය සඳහා ඒ ඇසුරෙන් ඔබට සමග ගැටුණ විවිධ මිනිස්යන් උපයෝගී කරගෙන දෙවියන් වහන්සේ ඔබ තුල ඉවසීම කරුණාව ප්‍රේමය දරා ගැනීම අන් අයගේ දුර්වලතා ඉවසීම ආදී බොහෝ දේවල් බොහෝ ආත්මික ගුණධර්ම ඔබ තුල වර්ධනය වෙමින් සිටිනවා ඒ නිසා උන්වහන්සේට ස්තුති කරන්න ඔබට යහපත කරපු මිනිස්සු ගැන වගේම ඔබට විරුද්ධව ක්‍රියා කළ අය ගැනත් ස්තුති කරන්න ඇයි මේක තමයි ඔබේ ආත්මික වර්ධනය ලබා දීම සඳහා දෙවියන් වහන්සේ බල භාවිතා කරන ප්‍රධානම ක්‍රමය දෙවනි එක තමයි ඔබට බලපෑම් කරන සිද්ධි ඔබවට ඔබට සිදුවෙන සිදුවීම් තියෙනවා දැන් මිනිස්සු අපට බලපෑම් කරනවා වගේම සිදුවීම් තියෙන අපේ ජීවිතවල අපි අත්දකින සිදුවීම් තියෙන විවිධ දේවල් වෙනවා සමහර වෙලාවට ඒකට මිනිස්සු පලි නැහැ මිනිස්සු ඒකට හේතුවක් නෙමෙයි හැබැයි සිදුවීම් විවිධ සිදුවීම් වලට අපට මුහුණ දෙන්න සිදු වෙනවා දැන් උදාහරණයක් විදිහට බයිබලයේ ආබ්‍රහම්ට දරුවෙක් සිටියේ නැහැ ඔහු දෙවියන් වහන්සේගෙන් දරුවෙක්ව ඉල්ලපු නමුත් ඔහුට දරුවෙක් ලැබුණ නැහැ ඒක සිදුවීමක් එයාගේ ජීවිතේ වෙච්ච දෙයක් එයාගේ ජීවිතේ සිදුවෙච්ච දෙයක් යෝබ්ගේ ජීවිතේ බලන්න යෝබ්ගේ ජීවිතේ සිදුවීමක් වුණා දැන් කිසිම මිනිහෙක් ඇවිල්ලා මේ යෝබ්ව විනාශ කරා හරි එයාට වෙන දෙයක් කරා නෙමෙයි එයාගේ ජීවිතේ එක සැරේටම අමුතු සිදුවීමක් සිදුණා මොකද්ද උනේ එයාගේ ජීවිතයේ සිදුණු සිදුවීම තමයි එකවරම එයාට තිබුණු බොහෝ දේවල් නැති වෙලා ගියා ඊළඟට එයාගේ ශරීරයට මහ විශාල ලෙඩක් ඇදුණා එයාගේ මුළු මාංශය දුර්වල වුණා රෝගී වුණා ලෙඩක් ඇදුණා සිදුවීමක්
කල්පනා කරලා බලන්න දැන් මම මේ උදාහරණ දෙකක් බයිබලෙන් ඔබට පෙන්නුවේ ඔබ කල්පනා කරලා බලන්න බයිබලයේ තිබෙන හැම සිදුවීම් සිදුණු අය ඒ වගේම ඔබේ ජීවිතේ විවිධ සිදුවීම් සිදු වෙලා ඇතේ සිදුවීම් තව කතාවක් තමයි බයිබලයේ හිටියා මේ හොසෙයා කියලා චරිතයක් හොසෙයා කියන මේ අනාගත වක්‍රෝරේ හැබැයි ඒ අනාගත වක්‍රෝරයට එක ස්ත්‍රියක් ගැන ආදරයක් ඇති වුණා සිදුවීම ඉතින් දෙවියන් වහන්සේ කිව්වා යාව අතාරින්න එපා දැන් ඔයා මෙයාවම විවාහ කරගන්න කියලා කිව්වා සිදුවීම සැම්සන්ට සිදුවීමක් වුණා එයා පිලිස්ති ස්ත්‍රියක් එක්ක ආදරයකට පැටළුණා සිදුවීම ඉතින් විවිධ සිදුවීම් සිදු වෙලා තිබෙනවා එක දවසක් ගෝලියෝ ටික බෝට්ටුවේ යනකොට ජේසුස් වහන්සේත් එක්ක ඔරුවේ යනකොට මහ විශාල කුණාටුවක් ආවා සිදුවීම පාලනය කරගන්න බැරි මහ මුහුද මැද ගොඩබිමක් නොපෙනෙන තැනක සිදුවීමක් වුණා විශාල චණ්ඩ මාරුතයක් ඇවිල්ලා ඒගොල්ලන්ට ඉගොඩ යන්න විදිහක් නැති වුණා ඒ සිදුවීම තුල ජේසුස් වහන්සේයාලට කියලා දුන්නා සහ ඔවුන්ගේ ආත්මයට වර්ධනයක් ලබා දුන්නා මෙලෙසම ඔබේ ජීවිතයේ සිදුණු සිදුවීම් ගැන කල්පනා කරලා බලන්නකෝ අපිට හිතෙන්නේ නිකන් අහම්බෙන් වුණා වගේ නිකන් සිදු වුණා ඒ ඔව් ඉතින් වුණා එහෙම වුණා දැන් කරන්න දෙයක් නැහැ කියලා සමහරු කියයි හැබැයි දෙවියන් වහන්සේ ඔබට අද පැහැදිලි කරන දේ මොකක්ද ඔබගේ ජීවිතයේ මේ දක්වා සිදුණු සියලු සිදුවීම් උන්වහන්සේ ප්‍රයෝගී කරගෙන තිබෙනවා ඔබගේ ආත්මික වර්ධනය සඳහා එදා ආබ්‍රහම්ට සිදුණු සිදුවීම් යාර දරුවෙක් නැතුව සිටින්නට සිදු වුණා ඒ සිදුවීම ප්‍රයෝගී කරගනු ලැබුවා ආබ්‍රහම්ව හදන් එයාව ආත්මිකව වර්ධනය කළා ආබ්‍රහම් කියලා කියන්නේ ලේසියෙන් දෙවියන් වහන්සේ කියපු දේ අහපු කෙනෙක් නෙමෙයි ඒ වුණාට අන්තිමට ආබ්‍රහම් ගැන බයිබලයේ මොකද්ද කියන්නේ එයා තමයි ඇදහිල්ලේ පියා එයා තමයි හොඳටම දෙවියන් වහන්සේ අදහපු කෙනා ඒ ඇදහිීම කරන කොටගෙන පොළවේ සියලු දෙනා ආශිර්වාද ලබන්න පටන් ගත්තා. අපි පවා ආත්මිකව ආබ්‍රහම්ගේ වංශයට අදාළයි. කොහොමද ඒක වුනේ? ඔහු මුහුණ දුන්න සිදුවීම තුලින් දෙවියන් වහන්සේ උන්ට කියලා දුන්නා. ඔහුව වෙනස් කළා. ඔහුව ගොඩ නැගුවා. ඒ සිදුවීම අල්ලගෙන ඔහුගේ සෑහෙන පැති ගොඩාක් වර්ධනය කරු ලැබුවා. යෝප්ට සිදුණු සිදුවීම අල්ලගෙන ඒක බැලුවම අපිට ඒකේ පේන කොහමද යෝප්ට සිදුණු සිදුවීම සිදුනේ කොහමද සාතන් නැවිලා යෝප්ට විනාශය ගේන්න කටයුතු කළා. හරි ඒ ඔක්කොම තියෙනවා. හැබැයි ඒ සිදුවීම තුලින් යෝබ්ගේ ජීවිතයට කාරණා කියලා දුන්නා. නුඹගේ ධර්මිෂ්ඨකමෙන් නෙමෙයි මගේ කරුණාව තුලිනුයි නුඹලා ජීවත් වෙන්නේ. නුඹලට යහපත වෙන්නේ නුඹලගේ හොඳක් නිසා නෙමෙයි මම කැඳවල තියෙන එකේ කය සිටිය යුතු ආකාරය මම තමයි තීරණය කරන්නේ. ඔයා ධර්මිෂ්ඨව හිටපු නිසා ඔයා මහ පොහොසත් එක්ුණා නෙමෙයි. ඒ මම ඔයාව තියලා තියෙන විදිහ. ඔයා ධර්මිෂ්ඨ නිසා ඔයා හැමෝටම උදව් කරගෙන මහා මේ ප්‍රඥාවන්තයෙක් වුණා නෙමෙයි ඒක මම ඔයාව කැඳවපු විදිහ කියලා දෙවියන් වහන්සේ උට නොතේරුණු කාරණයක් කියලා දුන්නා ඒ වෙලාවෙන් පසුව යෝප් පොතේ අවසානයේ යෝප් දෙවියන් වහන්සේ මොකද කියන්නේ මම ඔබ වහන්සේ ගැන අහලා විතරක් තිබුණා දැන් මට ඔබ වහන්සේගේ දිව්‍ය ස්වරූපය වැටහෙනවා කියලා යෝප් දෙවියන් වහන්සේ ඉදිරියේ වැඳ නමස්කාර කළා මොකක්ද ඒ උනේ යෝප්ගේ ආත්මයේ වර්ධ නේවුනා එයා මෙච්චර වෙලා පහළ ආත්මික තලයක හිටියේ නමුත් එයා ඊළඟට ඉහළ ආත්මික තලයට වර්ධනය කරනු ලැබුවා සිදුණු සිදුවීම තුලින් මෙලෙසම ඔබේ ජීවිතේ විවිධ සිදුවීම් වෙලා ඇති ලෙඩ රෝග හැදිලා ඇති ඔබ සතු දේවල් නැති වෙලා ඇති ඔබේ සම්බන්ධතා බිඳිලා ගිහිල්ලා ඇති ඔබ බලාපොරොත්තු වෙච්ච දේවල් සිදු නොවිලා ඇති ඔබ සමහර විට හොඳක් කරන්න ගිහිල්ලා විනාශයක් සිදු වෙලා ඇති
ඔබ සමහර විට විවිධ සිදුවීම් ඔයාලා එක එක්කෙනා මුහුණ දීලා තියෙන සිදුවීම් විවිධයි එක එක්කෙනා මුහුණ දීපු සිදුවීම් සමාන නැහැ හැබැයි එක එක අය විවිධ සිදුවීම් වලට මුහුණ දීලා තිබෙනවා මේ ඔබ මුහුණ දෙන සිදුවීම් කියන්නේ මොනවද දෙවියන් වහන්සේ ඔබේ ආත්මය වර්ධනය කිරීම සඳහා මීලකට භාවිතා කරන මානය ඒක තමයි උන්වහන්සේ ඔබේ ආත්මික විහ ආත්මයේ ඉහළ නැංවීම සඳහා පාවිච්චි කරන දෙවන අංශය ඒක හරියට ආයුධයක් වගේ උන්වහන්සේ ඒකෙන් තමයි ඔබව හදන්නේ ඔබ වටා ඉන්න ඔබට බලපෑම් කරන මිනිස්සු කියලා කියන්නේ දෙවියන් වහන්සේ අතේ තිබෙන ආයුධයක් වගේ උන්වහන්සේ අතේ තියෙන දෙයක් ඒකෙන් තමයි ඔබව හදන්නේ අර කුම්භකාරයා සකපෝරුව මත තිබෙලා මැටි පිදක් වාජනයක් බවට හැඩගස්වනවා වගේ දෙවියන් වහන්සේ මෙන්න මේ ගැටුම් හැප්පීම් හැලහැප්පීම් බාධක සිදුවීම් ඔක්කොම ප්‍රයෝගී කරගෙන ඔබව හෙමින් හෙමින් ඉහළට වර්ධනය කරනු ලබනවා ඒ නිසා තමයි බයිබලයේ විස්තර කරන්නේ උන්වහන්සේ තමයි කුඹල්කරුවා නුඹලා උන්වහන්සේ අතේ ඉන්න මැටි උන්වහන්සේ මේ මැටි පිඬ භාවිතා කළ හැකි වාදනයක් බවට උන්වහන්සේ කැමති විදිහට වෙනස් කරන්න අවශ්‍යයි විවිධ වාදන උන්වහන්සේ හදනවා විවිධ ප්‍රයෝජන සඳහා එක වාදනයක්වත් වැඩක් නැහැ කියලා කතාවක් නැහැ බයිබලයේ ගලාති වල විස්තර වෙන විදිහට ගලාති හෝ ඒක පොඩ්ඩක් කියවල බලන්න පාවුල්තුමා විස්තර කරන විදිහට භාජන විදිහට අපව දෙවියන් වහන්සේ ගොඩනගන විවිධ ප්‍රයෝජන සඳහා සමහර භාජන ගෞරවය සඳහා සමහර භාජන අගෞරවය සඳහා සමහර භාජන පැසසුම් ලබන සමහර භාජන පහතට විසිකලා දානවා හැබැයි ඒ ඔක්කොම හදන්නේ ඕන නිසා ප්‍රයෝජනයක් තියෙනවා ඒක නැත්නම් ඒ වැඩේ කරන්න බෑ ඕන අවශ්‍ය දෙවියන් වහන්සේට ඔබ එකිනෙක කෙනා විවිධ පැතිවලින් සේවය සඳහා පුහුණු කිරීම අවශ්‍යයි. ඒ නිසා උසස් කවුද පහත් කවුද හොඳ වාජනේ මොකද්ද පොඩි වාජනේ මොකද්ද කියලා කතාවක් පාවුල්තුමා කියන්නේ. පාවුල්තුමා කියන්නේ නුඹලාව විවිධ වාජන විදිහට දෙවියන් වහන්සේ හදලා තියෙනවා. සමහර ඒවා ගෞරවයට සමහර ඒවා අගෞරවයට දෙකම අපි පිළිගන්න අපව හදලා තියෙන්නේ කොයි දෙයකටද මොන ප්‍රයෝජනය සඳහාද හැදුවේ කුඹල් කරුවා ඒ කුඹල් කරුවා යමක් හැදුවා නම් ඒකේ යම් ප්‍රයෝජනයක් තිබෙනවා ඉතින් ඒ කුඹල් කරුවා විසින් ඔබේ ආත්මයේ හැඩගස්වල ආත්මික වර්ධනය ලබා දීම සඳහා මෙන්න මේ කියන දේවල් දෙක භාවිතා කරන ඔබ දැකලා ඇති සකපෝරුවක් මත තියෙන මැටි පිඩක් කුඹල් කරුවේ කොහොමද ඒක අර කරකවල කරකවල ඒක අතින් අල්ලගෙන කොහොමද ඒක මේ ඉහළට ඉහළට වර්ධනය කරලා ලස්සන වාදනයක් හදන්නේ සමහර වෙලාවට අර පොඩි කූරු වගේ දේවල් පාවිච්චි කරන ඒකේ වටේ ඉරියඳින් ඒකේ අතින් අල්ලලා තෙරපලා ඒක ඉහළට උස වාදනයක් විදිහට වර්ධනය කරනවා එහෙම දැකලා ඇති ඔබ වාදනයක් හදන විදිය මෙන්න මේ වගේ ඔබ වටා සිටින ඔබට බලපාන මිනිස්සු කියලා කියන්නේ අන්න ඒ වගේ පීඩණය දෙන දේවල් වගේ වෙන්න පුළුවන් ඔබ මූණ දෙන සිදුවීම් කියලා කියන්නේ ඔබගේ ජීවිතයේ විවිධ හැඩයන් කපන මේ මේ උපකරණ වෙන්න පුළුවන් කුඹල් කරුවේ ලස්සන වාදනයක් ගොඩනගන්නේ එහෙමයි ඒ වගේ දෙවියන් වහන්සේගේ ආත්මය වර්ධනය කරන ආත්මය අලංකාර සේවය කළ හැකි වාදනයක් විදිහට දෙවියන් වහන්සේ ගොඩනගන ඕනම දෙයක් සැලැස්මට අදාළ දේ දරාගත හැකි විදිහට ඉතින් ඔබ මූණ දෙන සිදුවීම් තමයි දෙවියන් වහන්සේ ඔබේ ආත්මික වර්ධනය සඳහා භාවිතා කරන මීළඟ දේ තුන්වන දෙය තමයි ආත්මික විනය දෙවියන් වහන්සේ ඔබේ ආත්මය වර්ධනය කිරීම සඳහා මීළඟට උපයෝගී කරගන්න දේ තමයි ආත්මික විනය වැඩියන කාරණා තුනක් උපයෝගී කරගෙන තමයි ලෝකෙ හිටපු හොඳම දේව සේවකයෝ හදලා තියෙන්නේ මෝසෙස්ව හැදුවේ ආබ්‍රහම්ව හැදුවේ දාවිත්ව හැදුවේ යෝසෙප්ව ලෝකෙ ඉන්න ඔබ දැකලා තියෙන අහලා තියෙන කියවලා තියෙන සුපිරිම දේව සේවකයෝ දෙවියන් වහන්සේ ගොඩනැගුවේ මෙන්න මේ කියන අංශ තුන භාවිතා කරලා මිනිසුන්ව පාවිච්චි කළා සිද්ධි පාවිච්චි කළා ආත්මික විනය පාවිච්චි කළා මොකක්ද ආත්මික විනය කියන්නේ අපි ඒ ගැන බලමු ආත්මික විනය පිළිබඳව බයිබලයේ විස්තර වෙනවා මෙහිදී තේරුම් ගත යුතු තව වැදගත් දෙයක් තියෙනවා ඒක තමයි මුල් කාරණා දෙකම ඔබගේ පාලනය යටතේ නැහැ ඔබට වෙනස් කරන්න බෑ ඔබවට ඉන්න මිනිස්සුන් ඔබට වෙනස් කරන්න බෑ
ඔබගේ ජීවිතයට මුහුණ දෙන්නට තියෙන සිදුවීම් දැන් ඊළඟට අද හවසට වාට මොනවා වෙයිද කියලා කියන්න බෑ කියන්න බෑ මොකක් වෙයිද කියලා අද දැන් දේව මෙහි ඉවර වෙලා අද හවස ඔයාලා නිවි හැනහිල්ල ඉන්න කල්පනා කරගෙන ඉන්නෝනේ එහෙම නිවි හැනහිල්ලේ සතුටෙන් ප්‍රීතියෙන් ඉන්න තියෙනවා නම් හොඳයි එහෙම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා ඒ උනාට කියන්න බෑ මොනවා වෙයිද කියලා සිද්ධි සිදුවීම් වෙන්න පුළුවන් ඒ ඊළඟට ඔබට වෙන්න යන සිදුවීම ඔබගේ පාලනය යටතේ නෑ ඔබට සිදුවීම වෙනස් කරන්න බෑ ඊළඟට වෙන දේ ඔයාට වෙනස් කරන්න බෑ ඔබට පැහැදිලි වෙන්න අවශ්‍යයි යමෙකුගේ ආත්මික වර්ධනය සඳහා දෙවියන් වහන්සේ උපයෝගී කරගන්න ප්‍රධාන පළවෙනි කාරණා දෙකම අපේ පාලනයෙන් පිටත තියෙන දේවල් ඒවා අපිට හසුරුවලා අපිට ඕන විදිහට ඒවා පාවිච්චි කරලා අපේ ආත්ම වර්ධනය කරගන්න බෑ දෙවියන් වහන්සේ තමයි ඒවා පාවිච්චි කරන්නේ හැබැයි තුන්වන දේ ආත්මික විනය අපේ පාලනය යටතේ තියෙන දෙයක් ඒක අපි විසින් කළ යුතු දෙයක් ඒක ඇවිල්ලා දෙවියන් වහන්සේ අහඹු සිදුවීම් වලින් විවිධ ක්‍රියා වලින් පිටත මිනිසුන්ගෙන් භාවිතා කරන දෙයක් වෙනුවට ඒක අප තුලින් පිටතට පැන නගින දෙයක් තමයි ආත්මික විනය කියලා කියන්නේ ආත්මික විනය ගැන විස්තර වෙනවා මේ පළවෙනි තිමෝති පොතේ 4 වන පරිච්ඡේදයේ තුල ආත්මික විනය ඒක පෙරලග පළවෙනි තිමෝති 4 වන පරිච්ඡේදය එයි 7 සහ 8 පද එහි විස්තර වෙනවා ආත්මික විනය සම්බන්ධ කාරණයක් ඒකේ ලියලා තියෙන සිංහල බයිබල් වල තියෙන්නේ ආත්මික ව්‍යායාමයේදී ව්‍යායාමයක යෙදීම කියන්නේ මොකක්ද යමෙක් තමාගේ දැන් යමක් වර්ධනය කර ගැනීම සඳහා තමන් විසින් කරන ක්‍රියාවක් දැන් සමහරු තමන්ගේ ශාරීරික වර්ධනය කර ගැනීම සඳහා ජිම් එකට යනවා. එහෙම නැත්නම් උදේ පාන්දර දුවනවා. විවිධ ව්‍යායාම කරනවා. එයා ඒක කරන්න කරන්න ඒ ව්‍යායාමයේ කරන්න කරන්න එයාගේ ශරීරය ශක්තිමත් වෙනවා. එයාගේ ශරීරයට හැඩයක් ලැබෙනවා. ඉතින් මානසික ශරීර වර්ධනය කර ගැනීම සඳහා එහෙම කරනවා. ක්‍රීඩකෙක් තමන්ගේ ක්‍රීඩාව පුහුණු කිරීම සඳහා නිරන්තර අභ්‍යාසයක පුහුණුවක යෙදෙනවා ඒක යාගේ ක්‍රීඩාවට අදාළ විනය ඒ විනය මත හිටියොත් ඒ විනය තුල හැඩගැහිලා එයට අදාළ දේවල් දිනපතා නිරන්තරයෙන් කළොත් තමයි එයා ප්‍රවීණ ක්‍රීඩකයෙක් බවට පත් වෙන්නේ එවගේම සංගීත භාණ්ඩ වාදකෙක් গিටාර් වාදකෙක් කියලා හිතන්න එයාට නිරන්තර පුහුණුවක් තිබෙනවා එයාගේ ඇඟිලි පුහුණු කර ගන්නවා එයාගේ අත පුහුණු කර ගන්න ඕන එයාගේ ඇඟිලි ඒ කම්බි වලට මේ කැපෙන්න හැඩ ගැහෙන්න හුරු වෙන්න ඕන නිරන්තර පුහුණුවකින් තමයි වාදකෙක් බිහි වෙන්නේ ඒ වගේම තමයි ඔබගේ ජීවිතේ ඔබ අහලා දැකලා ඇති මිනිසු පුහුණු වෙන දේවල් වලට අභ්‍යාස කරනවා ඒ අභ්‍යාසය තුලින් ඒ පුහුණුව තුලින් ඒ අදාළ කරන දෙයට යොමු වන විනයගත ක්‍රියාමාර්ග තුලින් ඒගොල්ලන්ගේ ජීවිත වෙනස් වෙනවා එයාලා බලාපොරොත්තු වෙන අංශ වර්ධනය වෙනවා ශාරීරික ව්‍යායාම කරන්නාගේ ශරීරයේ වර්ධනය වෙනවා ක්‍රීඩා ව්‍යායාමයේ කරන්නා ඒ ක්‍රීඩාවේ මේ දක්ෂයෙක් බවට පත් වෙනවා සංගීත භාණ්ඩයක් පුහුණු වෙන කෙනා ඒ භාණ්ඩේ ප්‍රවීණයෙක් බවට පත් වෙනවා භාෂාවක් හතුරුවන්න මේ පුහුණු වෙන කෙනා ඒ භාෂාව වැඩි වශයෙන් ඉගෙන ගන්නවා මෙලෙස අපි කරන අභ්‍යාසය තුලින් අපි කරන විනයගත පුහුණුව තුලින් අපට පුළුවන් දේවල් වර්ධනය කරගන්න මේ ක්‍රියාවලිය ආත්මික වර්ධනයේ සඳහා දෙවියන් වහන්සේ උපයෝගී කරගන්නවා ඒක එසේ කළ යුතු බව පළමු තිමොති 4 වන පරිච්ඡේදයේ 7 විස්තර වෙනවා නමුත් අපහාසික වූ මහල්යන්ගේ ප්‍රබන්ධ එපාකොතර භක්තිවන්ත කම පිණිස ව්‍යායාම පවත්වා පන්න මක්නිසාද ශාරීරික ව්‍යායාමයෙන් ප්‍රයෝජන ටිකය නමුත් භක්තිවන්ත කමට දැන් තිබෙන ජීවිතය ගැනත් මතු ජීවිතය ගැනත් පොරොන්දු තිබෙන බැවින් එය හැම දෙයකටම ප්‍රයෝජනවත්ය මොකද්ද කියන්නේ ශාරීරික ව්‍යායාම කරන ඔයාලා මිනිස්සු ශාරීරික ව්‍යායාම කරනවා ශරීරය වර්ධනය කරගන්න හැඩගස්ව ගන්න හැබැයි ඒකෙන් ප්‍රයෝජන ටිකයි
ඒක රඳාපවතින්නේ ස්වල්ප කලකට ඒකේ ඒ හැටි ලොකු ප්‍රයෝජනයක් නැහැ. ඉතින් පොළවේ ජීවත් වෙනකන් යම් සුවතාවයකින් ඉන්න හොඳයි ඒක. ඒක වැරදි නෙමෙයි ඒක හොඳයි ඒක අවශ්‍යයි අපි හැමෝටම ශාරීරික ව්‍යායාම අවශ්‍යයි. හැබැයි පාවුල් තුමා කියන දේ මොකක්ද? ඒකෙන් ප්‍රයෝජන ටිකයි. හැබැයි යමෙක් ආත්මික විනය පුහුණු කළොතින් ඒක සදාකාලට පවතිනවා. නමුත් භක්තිවන්තකමට දැන් තිබෙන ජීවිතයේ ගැනත් මතු ජීවිතයේ ගැනත් පොරොන්දු තිබෙන බැවින් එය හැමදේටම ප්‍රයෝජනවත්ය. ඒක හැමදේටම ප්‍රයෝජනවත් වෙනවා. ඔයා ආත්මික ව්‍යායාමය කරන්න ගත්තොතින් ආත්මික විනයගත පුහුණුව කරන්න ගත්තොතින් ඔයා හැමපැත් ඒක සදාකාලෙටම ඔයාට වටින දෙයක් වෙනවා. දැන් තුන්වෙනි කාරණය අපි ඇයි හඳුන්වන්නේ මේ ආත්මික විනය කියලා. විනය කියන වචනේ හොඳින් තේරුම් ගන්න. විනය කියන වචනෙට ඉස්කෝලවල ළමයි එහෙම නම් එච්චර කැමති නෑ. ගොඩක් අය විනය කියන වචනෙට කැමති නෑ. විනය එපා කරපු වචනයක් තරුණ තරුණියන්ට. ගොඩක් අයට විනය කිව්ව ගමන් අපෝ විනය බාර ගුරුතුමා කිව්වොත් දෙන්න හිතෙන හොම්බට එකක්. එහෙම තමයි. ඇයි? විනය කියන එක ඒ තරම් එපා වෙලා. විනය අපි විනයානුකූල වෙන්න ඕන. ඔක හැම ධර්ම සාකච්ඡාවකදීම බණ අහනකොට දේශනා අහනකොට ලංකාවේ මිනිස්සු සෑහෙන්න විනය ගැන අහලා තියෙන ඉතින් ළමයින්ට තරුණයන්ට තරුණියන්ට විනය කියන එක මා හිසරයා. විනය අපෝ වැඩක් නැහැ. විනය මොන විනයක්ද කියලා හිතෙන තැනට ඇවිල්ලා තියෙනවා. හැබැයි කිතුණු තරුණ තරුණියන් විදිහට ඔබ වටහා ගන්න ඕන දේ තමයි විනය තරම් ඔබව හැඩගස්වන ඔබව අලංකාර කරන ඔබව දෙවියන් වහන්සේ තුල ඉහළට වර්ධනය කරන ඔබගේ ජීවිතයේ සාර්ථකත්වයට ගේන වෙන දෙයක් නැහැ. දෙවියන් වහන්සේ ආත්මික විනය උපයෝගී කරගන්නවා ඔබේ ජීවිතේ හැඩගස්වන්න. විනය කියලා කියන්නේ අහම්බෙන් හිතිච්ච වෙලාවේ කරන එක නෙමෙයි. දිනපතා නිරන්තර පුහුණුව අකණ්ඩ සතත අභ්‍යාසය කියලා කියනවා. මේක සංගීතයේ පුහුණු වෙන අය අහලා තියෙන වචනයක්. සංගීත භාණ්ඩයක් පුහුණු වෙනකොට ඒ ආචාර්යවරු කියනවා ඔයාලා සතත අභ්‍යාසයේ නිරත වෙන්න ඕන කියලා. මොකද සතත අභ්‍යාසය කියලා කියන්නේ හිතිච්ච වෙලාවට ආස හිතුනම කවුරු හරි ගහන දැක්කම අපිට හිතෙනවා අපිත් ආසයි. එහෙම හිතුන දවසට ඇවිල්ලා වාදන භාණ්ඩේ පුහුණු වෙලා මේක කරන්න බෑ. සතත අභ්‍යාසය. ඒ කියන්නේ මොකක්ද? දිනපතා යා පුහුණු වෙන්න ඕන. දිනපතා උදේ පාන්දර වාලා දැකලා ඇති ඉන්දියානු සිතාර් වාදකයෝ ගිටාර් වාදකයෝ එම සෑහෙන්න එයාලා මේ ඔය මේ මේ එයාලගේ වාදන භාණ්ඩයත් එක්ක කොච්චර ඇලිලා ගැලිලා ඒක නිරන්තර පුහුණුවේ යෙදෙනවද කියලා ඔයාලා දැක නැති. එක ඉන්දියානු සිතාර් වාදකෙක් යා ඒ කාලේ හිටපු ඉතා ශ්‍රේෂ්ඨ සිතාර් වාදකෙක් කියලා තියෙනවා. මේ මම එක දවසක් පුහුණු වීම නතර කළොතින් මට තේරෙනවා ඒ මම මෙච්චර කල් වාදනය කරපු ඒ අලංකාර වාදනය ඇත්තටම අද ඒ හැටි අලංකාරයකින් එන්නේ නැහැ කියලා මට හැඟෙනවා. ඒ වගේම යා කියනවා මම සතියක් පුහුණු වීම නතර කළා සිටියොත් මං වාදනය කරන විට මං සිතාරයේ වාදනය කරනකොට මට සැක හිතෙනවා ඊළඟට මම වාදනය කරන නෝට් එක පොඩ්ඩක් වෙනස් වෙයිද මට හරියටම මේ තනුව වාදනය කරන්න පුළුවන් වෙයිද කියලා සැකයක් ඇති වෙනවා. ඒ වගේ මෙයා කර කියනවා මම මාසයක් පුහුණු වීම අතහැරලා හිටියොතින් මම දන්නවා අනිවාර්යෙන් මට වරදිනවා. ඒක පිටත මිනිස්සු දකින්න පටන් ගන්නවා. ඉන්දියාවේ හිටපු ඉතා මේ මේ ඉතාම ජනප්‍රිය ඉතා ලස්සනට වීණාව වාදනය කරන වාදකෙක්. එයා මෙන්න මේ දේ කියලා තියෙනවා. මොකක්ද ඔබ මේකෙන් තේරුම් ගන්නේ? එයා මොකද්ද කියන්නේ? මම පුහුණු වීම පොඩ්ඩක් හරි අතහැරියොත් ඒක ඉස්සෙල්ලම මට දැනෙන්න පටන් ගන්නවා. මම පුහුණු වීම තව ටිකක් අතහැරියොත් මට සැක උපදින්න ගන්නවා. මටම පුළුවන් වේද කියලා. මම තව තව පුහුණුව විනය අතහැරියොත් මොකද්ද වෙන්නේ? අනිත් මිනිස්සුන්ට මගේ දුර්වලකම පේන්න පටන් ගන්නවා. ඒ නිසා විනය කියලා කියන්නේ විනය කියන වචනේ අර්ථය හොඳට තේරුම් ගන්න. විනය කියලා කියන්නේ නිරන්තර අභ්‍යාසය. හැම සතියෙම හැම දවසෙම අඛණ්ඩව නිරන්තර කාල පරිච්ඡේදයක් තුල ඔබ නොකඩවා කරන අභ්‍යාසය තමයි විනය කියලා කියන්නේ. ඉතින් අපේ ආත්ම වර්ධනය කිරීමට දෙවියන් වහන්සේ උපයෝගී කරගන්න දේ තමයි
විනය ආත්මික විනයගත පුහුණුව මෙහෙම කිව්වොත් වැරදි ඔබේ යාඥාව නිසා ඔබේ ආත්මය වර්ධනය කිව්වොත් ඒකේ වරදක් තිබෙනවා ඔයා හදිස්සියෙ මේ ඉඳලා හිටලා ඇවිල්ලා කරන යාඥාවකින් ඔයාගේ ආත්මය වර්ධනය වෙන්නේ නැහැ ඔයා බයිබලයේ කියවන එක ඔයා දේශනයක් අහපු එකෙන් ඔයාගේ ආත්මය වර්ධනය වෙනවා කිව්වොත් ඒකේ වරදක් තියෙනවා ඒක එහෙම වෙන්නේ නැහැ විනයගත පුහුණුව තුලින් ආත්මය වර්ධනය වෙනවා ඒක හරියට එක යාඥාවකින් ආත්මය වර්ධනය වෙන්නේ නැහැ. ඔයා අද යාඥා කළා තව දවසක් දෙකක් යාඥාව නතර කරපු ගමන් ඒ ලැබපු ස්වල්ප ආත්මික වර්ධනේ ඊට ඉක්මනින් කඩා වැටලා ඔයා හිටියටත් වඩා අන්ත තත්වයකට වැටෙනවා. ඒක බයිබලයේ ජේසුස් වහන්සේ කියලා තියෙනනේ. ඔයා යම් වරක් ගැලවුණා නම් අසුද්ධ ආත්ම පහවැලෙයි. හැබැයි ඊට පස්සේ වා මොකක් හරි ඒ මාර්ගයේ රැඳී නොසිටියොත් ඔබ හිස්න එනං හිටියට වඩා ආත්ම ඇවිල්ලා ඔබව අරගගනි. ඒ නිසා එක සැරයක් කරන යාඥාවෙන් එක සැරයක් බයිබලයේ කියවීමෙන් එක සැරයක් හදිස්සිය දේශනයක් ඇසීමෙන් ඔබේ ආත්මය කවදාවත් වර්ධනය වෙන්නේ නැහැ මේක මෙහෙම හිතලා ගොඩක් කිතුණු වරද්දගෙන තියෙනවා ගොඩක් කිතුණු කියන මම අවුරුදු 25යි 30යි ගැලවීම ලැබලා මම සෑහෙන යාඥා කළා තියෙනවා මම සේවයට ඇවිල්ලා අවුරුදු 10යි 15යි 20යි 25යි ඔයා මේ අපිට කියන්න ඕනේ නැහැ අපි සෑහෙන යාඥා කළා තියෙනවා අපිත් निराහාරව ඉඳලා තියෙනවා කියලා කියන සමහරව අපිත් බයිබලයේ කියලා තියෙනවා අපිත් දේශනා අහලා තියෙනවා හැබැයි බැලුවම එයා කියන කතාවත් ඇත්ත එයාත් සෑහෙන වාර ගානක් බයිබලයේ කියලා තියෙනවා සෑහෙන වාර ගානක් දේශනත් අහලා තියෙනවා සෑහෙන වාර ගානක් निराහාරවත් ඉඳලා ඇති හැබැයි ප්‍රශ්නේ මොකක්ද නිරන්තර සතත අභ්‍යාසයක් නෙමේ වෙලා තියෙන්නේ ඉඳලා හිටලා දැන් අවුරුදු 20ක් 30ක් ගැලවීම ලැබලා නම් ඉතින් निराහාර අඩු ගානේ මේ 30 40ක්වත් කරලා තියෙන්නේ පැති. හරි ඒක හරි. මේ අවුරුද්දේ निराහාර දෙකයි. ඔන්න ඊළඟ අවුරුද්දේ හිටිය ගමන් හිතිලා එකක් කරා. ඉතින් ඕම ඉතින් අවුරුදු 20ක් යනකොට निराහාර 50ක් විතර ගහ ගන්න බැරි වෙන්නේ නැහැ. හැබැයි ඒක නෙමේ විනයගත අභ්‍යාසය කියලා කියන්නේ. විනයගත අභ්‍යාසය කියලා කියන්නේ මොකක්ද? දැන් අපි මොකද්ද කරන්නේ? හැම සිකුරාදාම निराහාරය. හැම සිකුරාදාම අන්න විනයගත අභ්‍යාසයක්. දැන් ඒකට ඔබ ඇතුල් වෙන්න ඕන. මොන දේ තිබුණා? මොන ප්‍රශ්න තිබුණා? ඔබ විනයකට ආත්මේ හැඩගස්ව ගන්න කැමති නම් निराහාරයට ඇතුල් වෙන්න ඕන. ඔයා එක සතියක් දෙයක් හරි निराහාරයේ කඩ කරා කියලා කියන්නේ මෙතෙක්කල් ඔබ ලබාගත් ආත්මික වර්ධනය පවා අපරාධේ ඔයා කඩා දානවා. ජිම් එකකට ගිහිල්ලා එක්සර්සයිස් කරන්න ගියපු අය ඇති මෙතන. ජිම් එකේ පුහුණු කරන කෙනා කියනවා ඔයා මාසයක් ජිම් එකට එන්නේ නැතුව හිටියොත් ඔයා ආයෙ මුලින් ඉඳලා පටන් ගන්නවා කියලා නැත්ද මේ ඉන්න මේ තරුණයන් සමහරලාට කිහිල්ල ඇති. එහෙම නැත්නම් ප්‍රැක්ටිස් කිහිල්ල ඇති. ඔයාලා මේ ක්‍රිකට් ප්‍රැක්ටිස් කරනකොට ඒ කෝච් මොකද්ද කියන්නේ? හරි. ඔයා දැන් මේ බැටින් ප්‍රැක්ටිස් කරා සති දෙකක් ප්‍රැක්ටිස් ආවේ නැත්නම් යන්න ආයේ මුල ඉඳලා බෝල අල්ලන්න පුළුවන් කැච් අල්ලන්න පුරුදු වෙලා එන්න මුල ඉඳලා එන්න එකේ ඉඳලා මෙන්න දැන් ඔබට කියන්න තියෙන්නේ ඒකම තමයි මොකක් විනය කඩ වුණොතින් සතියක් දෙකක් වෙන්න පුළුවන් මාසයක් දෙකක් වෙන්න පුළුවන් හැබැයි සල්ප කලකට කඩ වුණොත් දෙවියන් වහන්සේ ඔබට මොකද කියන්නේ හරි කඩ වුණා සමාවත් දෙන්නම් හැබැයි මුල ඉඳලා එහෙමනම් ආයේ ටික ටික පටන්ගෙන ඒ කඩන් වැටිච්ච ඒවා හදන්න කඩුණේ එක නිරාහාර වෙන්න පුළුවන් කඩුණේ එක විනයගත පුහුණුවක් වෙන්න පුළුවන් හැබැයි ඒකේ බලපෑම වැඩි ඇයි අපි මේ ඉන්නේ ආත්මික සටනක් මැද්දේ අපව විනාශ කරන්න සාතන් විවිධ උපායන් යොදනවා ඉතින් ඒක අස්සේ අපි විවිධ වෙන ගොඩක් පැතිවලට වැටෙනවා ඒ වැටෙන පැති වලින් රැකිලා පුහුණුව නැත්තම් නිරන්තර සතත අභ්‍යාසය නැත්තම් ඔබ වැටෙනවා ඉඳලා හිටලා එක දවසක් පැය ගානක් යාඥා කරාට තේරුමක් වෙන්නේ නැහැ විනයගත පුහුණුව නැත්තම් ඔබ වැටෙනවා ඒ වැටක් වෙන්නේ ඉතින් ඔබේ ආත්මය වර්ධනය කිරීම සඳහා දෙවියන් වහන්සේ උපයෝගී කරගන්න තුන්වන කාරණේ තමයි විනයගත පුහුණුව විනයගත පුහුණුව තුලදී අවධානයේ යොමු විය යුතු අංශ කිහිපයක් තිබෙනවා මේකෙදි ප්‍රධානම වටහා ගන්න ඕන දේ තමයි වටිනම දේ තමයි විනයගත පුහුණුව තමයි ඔයාගේ අතේ තියෙන්නේ. ඔයාට හසුරුවන්න පුළුවන්. ඔයාට හසුරුවන්න පුළුවන් එකත් ඔයා හසුරුවන්නේ නැත්නම් ඒකේ ලොකු අවුලක් තියෙනවා.
දෙවියන් වහන්සේ අනිත් දේවල් දෙකෙන් ඔයාව හැඩගස්වන්න උත්සාහ කරයි. හැබැයි තුන්වෙනි එක ඔයා තුල ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ඔයාගේ ආත්මික වර්ධනය අසම්පූර්ණයි, හැඩ ගැහෙන්නේ නැහැ. ඒ නිසා ඔයාගේ අතේ තියෙන දේ ඔයා අතාරින්න එපා. ආත්මික විනය දෙවියන් වහන්සේ බලෙන් කරන්නේ නැහැ. අනිත් දෙකම බලෙන් හරි කරනවා. ඉතින් මොන හරි සිද්ධියකට මුහුණ දෙන්න තියෙනවා නම් ඉතින් බලෙන් උනත් යන්න එපා. ඒ ගින්න මැද පවිත්‍ර කරනවා, ගින්න මැද තලනවා, කොහොම හරි මේ කඩුව හදනවා. අනිත් කට්ටිය ගෙන් එන පීඩා අපි කැමති වුණත් අකමැති වුණත් ඒවා එනවා. ඉතින් ඒ පුහුණු දෙක එනවා. තුන්වෙනි එක දෙවියන් වහන්සේ හැම බලෙන් ඔයාව බලෙන් අල්ලලා මේ වරෙන් මෙහෙම කරන්න කියලා මේ निराහාර හිටපන් කියලා කාවවත් බලෙන් දෙවියන් වහන්සේ ගේන්නේ නැහැ. කාවවත් බලෙන් දෙවියන් වහන්සේ කැඳවලා බයිබලයේ කියවපන් කියලා මෙහෙම ඕලුව උබාගෙන ඉන්නේ නැහැ. කිසි කෙනෙක්ට බලෙන් ඇවිල්ලා දේවල් කියන්නේ නැහැ. ජේසුස් වහන්සේ කිව්වේ මොකක්ද? සවන් ඇත්තෝ අසත්වා කියන දේ තේරෙන එකක් ඉන්නවා නම් අහන එකයි ඇත්තේ. බලෙන් ආත්මික විනය කියන එක බලෙන් කොහෙවත් ගොඩ නැගින්නේ නැහැ. ඒක අප විසින් ගොඩ නගා ගත යුතු දෙයක්. ඒක ඔබේ අතේ තියෙන දෙයක්. ඉතින් ඔබේ අතේ තියෙන ආත්මික විනය පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. ආත්මික විනය දැන් ඔබ විසින් හදා ගන්න ඕන දෙයක්. ඊළඟට බලමු මොනවද ආත්මික විනයේදී ඔබ කරන්න ඕන දේවල්. ආත්මික විනය කොහොමද හැඩගස්ව ගන්න ඕනේ? ඒ වගේම මේ ආත්මික විනය පිළිබඳව දෙවනි පේත්‍රස් පොතේ පළවෙනි පරිච්ඡේදයේ 5 ඉඳලා නැවත විස්තර වෙනවා. ඒ ඔබ පස්සේ කියවලා බලන්න. ආත්මික විනය පවත්වා ගත යුතු අංශ කීපයක් තිබෙනවා. මේක තියෙන්නේ ඔබගේ අතේ. පළවෙනි එක තමයි මොකක්ද? දේව වචනය ඇසීම. දේව වචනය හැම සතියකම නිරන්තරයෙන් අඛණ්ඩව ඇසිය යුතුව තිබෙනවා. ඒකට තමයි දෙවියන් වහන්සේ හැම සතියකම සබත් දේවමහයක් තියන්නේ. හැම සතියකම ඔබට දේව වචනේ අසන්න මාර්ග හදලා දීලා තියෙන්නේ. හැම සතියකම දේව වචනේ අහන්න ඕන. ඉඳලා හිටලා සතියක් දෙකක් කඩ වෙච්ච ගමන් මොකද්ද වෙන්නේ? ඔබ ඒ දේව වචනය තුලින් ලබන්න ගියපු ආත්මික වර්ධනයේ පහත වැටීමක් තිබෙනවා. එතකොට ආයේ ඔබට පස්සේ ඉඳලා තමයි පටන් ගන්න වෙන්නේ. මේ පිළිබඳව ලූක් පොතේ 11 වෙනි පරිච්ඡේදයේ 28 විස්තර කරලා තිබෙනවා. ජේසුස් වහන්සේ මෙහෙම කියනවා. ලූක් 11:28. උන්වහන්සේද කතා කොට එසේ ඊට වඩා දෙවියන් වහන්සේගේ වචනය අසා එය පවත්වන්නෝ සැබවින්ම වාසනාවන්තයෝ යයි කීසේක. ජේසුස් වහන්සේ කියනවා දෙවියන් වහන්සේගේ වචනය ඇසීම, දෙවියන් වහන්සේගේ වචනය අහලා ඒක පවත්වන්න යන අය වාග්්‍යවන්තයි. ඒ වචනය අසන්න සවන් නැති අය මේක අහන්න කියලා ජේසුස් වහන්සේ කිව්වා. අහන්න ඕන. ඔයාලා නිරන්තරයෙන්ම හැම සතියකම කඩ කරන්නේ නැතුව දේව වචනය අහන්න ඕන. ඒක තියෙන්නේ ඔයාගේ අතේ. දේව වචනය දෙවියන් වහන්සේට අස්සවන්න බෑ. ඔබ අහන්න ඕන. ඔබගේ ක්‍රියාවක් ඒක. ඒකයි මේ තුන්වන කාරණේ ඔබගේ අතේ තියෙන දෙයක් කියලා කියන්නේ. තුන්වන කාරණේ ඔබගේ අතේ තිබුණාට ඔබට ඕනනම් කමක් නැහැ කරන්න කියලා නෑ. පැහැදිලිද මේ කියන්නේ? ආත්මික විනය ඔබ තමයි කරන්න ඕන. ඔබ තමයි ඒකට අදාළ කාරණා කරන්න ඕන. හැබැයි එහෙම කියලා එහෙනම් මමනේ කරන්න ඕන, එහෙනම් මට හිතුනොත් මම ආත්මික විනය කරනවා කියලා බෑ. ආත්මික විනය නුඹලා පැවැත්විය යුතු බව දෙවියන් වහන්සේගේ නියමයක්. ඒක දෙවියන් වහන්සේ විසින් ලබා දුන්න අනක්. ඒක මේ පේත්‍රස් පොතේ විස්තර වෙනවා. ඒක තේරුම් ගන්න අවශ්‍ය. අපි ඒක දෙවියන් වහන්සේ අපට අණ කළා තිබෙනවා මේක කරන්න. කාරණා තුනක් තියෙනවා ආගේ ආත්මික වර්ධනයේට. දෙකක් මම බලා ගන්නම්. තුන්වෙනි එක ඔයා කරන්න කියලා තමයි කියලා තියෙන්නේ. ලූක් 11 විස්තර වුණා දේව වචනය ඇසීම පිළිබඳ. දෙවනි කාරණය තමයි ආත්මික විනය පවත්වා ගත යුතු දෙවනි අංශය යාඥාව. නිරන්තර යාඥාව හැමෝටම තියෙනවා. හැමෝම වෙන කාගෙවත් යාඥා බලාපොරොත්තු වෙල වැඩක් නැහැ. ඔබ හැම කෙනෙක්ටම නිරන්තර යාඥාවක් තිබෙන්න ඕන. ජේසුස් වහන්සේට එහෙම යාඥාවක් තිබුණා. සතත අභ්‍යාසයක් තිබුණා. විනයගත යාඥාවක් ජේසුස් වහන්සේට තිබුණා. උන්වහන්සේ කියනවා පුරුද්දේ ලෙස උන්වහන්සේ කන්දට ගියා. ඉර උදා වීමට ප්‍රථමයෙන් ජේසුස් වහන්සේ පුරුද්දේ විදිහට යාඥා කරන්න කන්දට ගියා කියලා බයිබලයේ විස්තර වෙනවා. පුරුද්දේ විදිහට මොකද පුරුද්දක් කියලා කියන්නේ? උන්වහන්සේට පුරුදු වෙලා තිබුණ එහෙම නිරන්තරයෙන්ම කරලා කරලා ඒක විනයක් වෙලා උන්වහන්සේගේ ජීවිතේ. ඒක උන්වහන්සේ එහෙම කළා.
එනිසා ඔබේ ජීවිතයේ ආත්මය වර්ධනය කිරීම සඳහා මීළඟදී විනයගත පුහුණුවේ දෙවනි කාරණය තමයි නිරන්තර යාඥාව. කාට හරි යාඥාව විටින් විට කඩ වෙනවා නම් ඒකේ ලොකු අවුලක් තියෙනවා. ඔයා අද යාඥාව කරලා හෙට නැතුව අනිද්දාය කරනවා නම් එහෙම නැත්නම් අනිද්දාට කළා ආයි දවස් දෙක තුනක් නිකන් ඉඳලා තව සතියකින් විතර ආයි යාඥාවක් කරනවා නම් ඒකෙන් ඔයාගේ ආත්මය වර්ධනය වෙන්නේ නැහැ. ඒ බඳු අය හැමදාම එකම තැන ඉන්නවා. ඔයා අවුරුදු 25ක් නෙමෙයි අවුරුදු 50ක් දේවසේවයේ හිටියත් අවුරුදු 30-40ක් මේ ගැළවීම ලබල හිටියත් වර්ධනයක් සිදු වෙන්නේ නැහැ. සතත අභ්‍යාසය නැත්තම්. නිරන්තර අභ්‍යාසය නැත්තම්. අද උදේ යාඥා කරා නම් හෙට උදේටත් යාඥා කරන්න වෙනවා. අද හවස යාඥා කරා නම් හෙට හවසටත් යාඥා කරන්න වෙනවා. නිරන්තරයෙන් කඩ කරන්නේ නැතුව දිගට දිගට දෙන පහර තුලින් තමයි සමහර ආත්මික පවුරු කැඩෙන්නේ. කඩන්න ඕන කරන බිත්තියකට මිටියක් අරගෙන එකපාරක් ගහලා බලන්න. එහෙම කැඩෙන්නේ නැහැ. එහෙම කැඩෙන්නේ නැහැ. පාරවල් දෙකක් ගහලා බලන්න. පොඩි පළුදු වීමක් දකින්න පුළුවන්. හැබැයි මිටියක් අරගෙන උදේ ඉඳලා හවස වෙනකම් බිත්තියකට ගගහ 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 හිටියොත් මොකද වෙන්නේ? ඒ අකණ්ඩ මිටි පහරවල් වලින් දැවැන්ත ශක්තිමත් බිත්තියක් වුණත් කඩන් වැටේ. ඒ වගේ තමයි ඔබේ ආත්මික ඉහළ තලවල තිබෙන සමහර ආත්මික බාධක සමහර ආත්මික පවුරු එක සැරේ එක මිටි පහරකින් කඩන්න බෑ. එක යාඥාවකින් කඩන්න බෑ. දිගට ගගහ ගගහ ඉන්න ඕන. හරියට එදා යෙරිකෝ පවුර වැටුවා වගේ. යෙරිකෝ පවුර එක ෂොට් එකකින් බිම දැම්මේ නෑනේ. දවස් 7ක් දෙවියන් වහන්සේ නියම කළා. නුඹලා නමස්කාර කරමින් යාඥා කරමින් මේ පවුර වටේ හිමිදිරි පාන්දර 7ක් යන්න ඕන. එතකොට පවුර කැඩේ. පළවෙනි දවස ගියා කිසිම පවුරේ හෙළවීමක්වත් නැහැ. දෙවනි දවස ගමන් කළා සෙලවීමක්වත් නැහැ. තුන්වෙනි හතරවෙනි පහ හය දවස් ගියා සෙලවීමක්වත් නැහැ. හැබැයි දෙවියන් වහන්සේ යොෂුවට කියපු විදිහට එයා කියපු වචනේ හරියට කළා. ප්‍රතිඵලයක් පෙන්වුණත් නැතත් දිගටම මිටි පහර ගසමින් හිටියා. දිගටම යාඥාවෙන් පොරබදමින් යාඥා නමස්කාරයෙන් නිරන්තරයෙන් දිගට කඩ කරන්නේ නැතුව දිගට යෙදිලා හිටියා. එහෙම දිගට යෙදිලා ඉන්නකොට හත්වන දවස පාන්දර එක වටයක් ගිහිල්ලා ඊළඟට වට හතක් යන්න කියලා කිව්වා. අන්නේ හත්වන වටේ යනකොට මොකද්ද උනේ? නුවර අත්තිවාරම් සෙලවෙන්න පටන් ගත්තා. ඒ නුවර දාලා තිබුණු මුල්ගල් සෙලවෙන්න පටන් ගත්තා. ඉහළට බැඳලා තිබුණු කණු සෙලවිලා ඒ නුවර පවුර ඇද වැටුණා. මෙලෙස නුඹලගේ ජීවිතවල තිබෙන සමහර ආත්මික පවුරු කඩන් වැටීම සඳහා අකණ්ඩ යාඥාව අවශ්‍යයි. ඔයා අද පහර දීලා දවස් දෙක තුනක් නිකන් හිටියා කියන්නේ ඒ ආත්මික පවුර නැවත තිබුණට වඩා ශක්තිමත්ව බැඳිලා ගොඩ නැගිලා ඉවරයි. ආයේ ඔයා දවස් දෙක තුනකින් යාඥා කරා කියලා පවුරු කඩන් වැටෙන්නේ නැහැ. දිගට නොකඩවා සතත අභ්‍යාසය විනයගත පුහුණුවෙන් ආත්මික පවුරු කඩන්න පුළුවන්. විනයගත යාඥාව තමයි මේ ආත්මික විනයේ දෙවනි කාරණය. ඊළඟ දේ තමයි ආත්මික විනය පවත්වා ගත යුතු ඊළඟ අංශය තමයි දේව වචනය කියවීම. දේව වචනය අහනවා වගේම දේව වචනය කියවීම ආත්මික වර්ධනයේ විනයගත පුහුණුව තුළ තිබිය යුතු දෙයක්. දෙවියන් වහන්සේ අපට ලියවිලා දීලා තියෙන අපේ අත්වලට පළවෙනි තිමොති පොතේ 4 වන පරිච්ඡේදයේ 13 වන පදයේ මේක විස්තර වෙනවා. මා එනතුරු කියවීමෙහිද අවවාද කිරීමේදී ඉගැන්වීමෙහිද යෙදී සිටින බලා ගැනීම. පාවුල්තුමා තිමොතිට කියනවා මම එනතුරු කියවීමෙහි කියවීමෙහි යෙදී සිටින්න කියවන්න ඕන. ඔයා ලියවිලා කියවන්න ඕන. දිනපතාම ලියවිලා කියවන්න ඕන. යාඥාවෙන් පස්සේ දිනපතාම බයිබලයේ ඔයා මුලින්දලා පටන් ගන්නවා නම් එහෙම නැත්නම් ඔයා මේ දවස්වල කියවගෙන යන පොතක් තියෙනවා නම් ඒකේ හැමදෑම පරිච්ඡේදයක් කියවන්න. එහේ කොටසක් කියවන්න. කියවලා ඒක කියවන්න ඕන. නිකන් කියවලා මුකුත් කරන්න ඕන නැ. නිකන් කියවන්න ඕන කියනවට ඒක දෙවියන් වහන්සේ ඊට පස්සේ බලාගනි. ඒකෙන් දේවල් ඔබට අනාවරණය කරනවද? ඒක ඔබේ ජීවිතයට අදාළ කරනවද? ඒක මොකටද කියවන්න කිව්වේ? එතකොට පස්සේ ටික කාලයක් යනකොට තේරේ. පළවෙනි දවසේ කියවලා ඒකෙන් මට මොකුත් ලැබුණ නෑ, ඒකෙන් මොකක් පොරොන්දුවක් නෑ කියලා කියන්නේවා. පොරොන්දු ගන්න නෙමෙයි කියවන්නේ. නිකන් කියවන්නකො.
හරිද ඒකෙන් අද මගේ ජීවිතේ ඒ හැටි කතා කරේ නැහැ කියලා හිතන්න එපා කතා කරේ නැතුවට කමක් නැහැ ටික කාලයක් යද්දි කතා කරේ ඔයා කියවා ඒ කොටස කියවා දිනපතා කියවා කියවන එක අහම්බෙන් කියවල වැඩක් වෙන්නේ නැහැ දිනපතා නිරන්තරයෙන් විනයගත කියවීම අවශ්‍ය කරනවා ආත්මික වර්ධනය සඳහා පාවුතුමා කිව්වා මේ විදිහට කියවීම අවශ්‍යයි ඒ වගේම ජේසුස් වහන්සේ එක වෙලාවක කියනවා තමන් වටේ හිටපු සෙනගට බයිබලයේ මෙන්න මෙහෙම ලියලා තියෙන බව නුඹලා කියවලා නැද්ද හරි ඔයා කියන එක තියනවා හැබැයි මේ සියලු දේවල් වලට වඩා මේ ඔබ කලින් මෙන්න මෙහෙම ලියවිල්ලක් බයිබලයේ තියෙන බව නුඹලා කියවලා නැද්ද ජේසුස් වහන්සේ අහනවා ඒක බලන්න සුභාරංචි පොත්වල ජේසුස් වහන්සේ අහනවා වටේ හිටපුවා කට්ටියගෙන් ඔයාලා කියුවේ නැද්ද මේක මේකේ ලියලා තියෙන දේ ඔබ කියුවේ නැද්ද කියලා ජේසුස් වහන්සේ අසනවා ඒක ඔබෙනුත් අහනවා පස්සේ කියන්න බෑ මේ අපි දන්නේ නැහැ දැක්කේ නැහැ කිව්වොත් හරියන්නේ නැහැ ජේසුස් වහන්සේ අහනවා දැන් ඒක අහලා තියෙන ගෝලයන්ගේ නුඹලා ඔබලා කියුවේ නැද්ද මෙහෙම එකක් තියෙනවා බයිබලේ ඒ නිසා කියවීම අවශ්‍යයි දේශනා ඇසීම එකක් කියවීම ඔබ කෙලින්ම දෙවියන් වහන්සේ ලබා දීලා තියෙන ලියවිල්ලට අනාවරණය වීමක් එහිදී සුද්ධාත්මයන් වහන්සේ ඔබට විවිධ දේවල් කාරණා තේරුම් කරලා දෙයි දිනපතා කියවීම තුල දිනපතා විනයගත පුහුණුවක් විදිහට ඒක යොදා ගන්න ඊළඟ දේ ආත්මික විනය පවත්වා ගත යුතු අංශය හතරවෙනි කාරණය දේව වචනය අධ්‍යයනය කිරීම දේව වචනේ ඇසීම එකක් දේව වචනේ කියවීම එකක් දේව වචනය අධ්‍යයනය කිරීම කියන්නේ වෙනමම එකක් දේව වචනේ අධ්‍යයනය කරන එක තමයි ගොඩක් බයිබල් විද්‍යාල ශිෂ්‍යයන් කරමින් ඉන්නේ ඔබ අධ්‍යයනය කරනවා ඔබ පරිච්ඡේදයක් කියවලා ඒකේ සාරාංශ ලියනවා ඒකේ හොයන අලගිය තැන් මුලගිය තැන් ඒකේ සන්දර්භය ඒකේ මොකක්ද මේ බයිබලීය විශ්ලේෂණය මොකක්ද ඒක කොහෙන් ආපු එකක්ද කවුරු මොකට කියපු එකක්ද හොයනවා ඔක්කොම හොයනවා හිස්ට්‍රි එක හොයනවා කොයි කාලේ වගේ මේක කියන්නේ නැතිද කවුරු මේ පොත ලියන්නේ නැතිද අන්න හොයන ඔක්කොම ඉතින් බයිබල් විද්‍යාල ශිෂ්‍යයන් අන්න ඒක කරන්න ඕන ඒගොල්ලන්ට විවිධ සයිමන්ට් දීලා ඇති ඒවට අදාළ ලියවිලි ඒ පරිේශනාත්මක ලියවිලි කියවා ඒක ඒක තමයි අධ්‍යයනයක් කරනවා කියන්නේ අධ්‍යයනයක් අවශ්‍යයි ඔබට අවම වශයෙන් අනිත් සියලු දෙනා දැන් මම මේ කියන බයිබල් පද ටික ඇත්තටම බයිබලේ තියෙනවද කියලාවත් අධ්‍යයනය කරන්න ඕන දැන් මේ අද මන් දෙන බයිබල් පද ටික ඇත්තටම මේක ගැනද කියන්නේ දැන් අරහින් ගත්තා මෙහෙන් ගත්තා තිමොති පොතෙන් ගත්තා පේත්‍රස් පොතෙන් ගත්තා ඇත්තටම මෙයා මේ පද අරගෙන මේ ගැට ගහන්නේ ඇත්තටම මේක මේ විනයක් ගැනද කියන්නේ කියලා බලන්නවත් අඩු ගානේ ඔයා මේ පරිච්ඡේද ටික පොඩ්ඩක් අධ්‍යයනය කරන්න අධ්‍යයනය කියන්නේ වෙනම දෙයක් ඉතින් ඔබ සෑම කෙනෙක්ටම අධ්‍යයනයක් අවශ්‍යයි විශේෂයෙන්ම දේව සේවකයන්ට නිරන්තර අධ්‍යයනයක් අවශ්‍යයි ඒ නිසා තමයි බයිබල් විද්‍යාලයක ඉගෙන ගැනීමට යොමු වෙන්න කියලා අපි කියන්නේ මේ තැන්වලට අප සමග සේවය කරන අයව යොමු කරලා තිබෙන්නේ ඒ අධ්‍යයනය තුලින් ඔබේ ආත්මය වර්ධනය වෙනවා ඒක ඇවිල්ලා නිකන් මේ ඉගෙන ගන්න දැනුමක් ලබා ගන්නව විතරක් නෙමෙයි ඒකෙන් ආත්මය වර්ධනය වෙනවා ආත්මය ඒ කරන අධ්‍යයනය තුලින් ඒක නිසා ඒක ගැන මේ ඒක හැල්ලු කරලා හිතන්න එපා අපි නිකන් ඉගෙන ගන්නවා අපි නිකන් දැනුමක් ලබන්න කියලා හිතන්න එපා ඒ හොයලා බලලා අධ්‍යයනය කරලා ඒ වෙන ලියවිලි පවා වෙන පොත් පවා කියවලා ඉගෙන ගන්න එක ඔබේ ආත්මික වර්ධනයට අදාළ දෙයක් ඒක කරන්න ඕන ඒ තුලින් ඔබේ ආත්මය ඉහළට වර්ධනය වෙනවා ක්‍රියාපොතේ 17 වන පරිච්ඡේදය එහි 11 වන පදයේ විස්තර වෙනවා මුල් ක්‍රියා සභාවේ හිටපු ඇදහිලිවතුන් අධ්‍යයනය කළ බව. දේව වචනේ කියව විතරක් නෙමෙයි. ඒගොල්ලෝ අධ්‍යයනය කළා. බලන්න කියන විදිහ ක්‍රියා 17 11. ඔහු තෙසලෝනිකෙහි අයවලුන්ට වඩා උතුම් වූවෝය. මක්නිසාද ඔහු මේ කාරණා මෙසේදයි දැනගන්නා පිණිස දවස්පතා ලියවිලි සොයමින් සිතේ මුළු කැපැත්තෙන් දේව වචනේ පිළිගත්තෝය. තෙසලෝනික සභාවේ හිටපු කට්ටියට වඩා හොඳ කට්ටියක් ගැන කියනවා. ඒ කියන්නේ මොන කට්ටිය ගැනද කියලා පොඩ්ඩක් බලන්න ක්‍රියා 17 පෙරලලා
හැබැයි තෙසලෝනිකේ හිටිය අයට වඩා මේගොල්ලෝ හොඳයිලු. ඇයි? ඒගොල්ලෝ ඇත්තටම මේ ඉගෙන ගන්න කාරණා මෙසේ දැයි දැනගන්න පිණිස දවස්පතා ලියවිලි සොයමින්, ඒ කියන්නේ මොකක්ද? ස්ටඩි කර අධ්‍යයනය කළා. ලියවිලි පෙරලලා හොයලා ඒවා බැලුවා. පුරාණ ලියවිලි දිගහැරලා බැලුවා. ඇත්තද හෙව්වා ඒ කට්ටිය. අධ්‍යයනය කළා. ඉතින් ප්‍රියාපතේ කියනෝ ඒගොල්ලෝ හොඳයිලු තෙසලෝනිකේ කට්ටියට වඩා. තෙසලෝනිකෙත් හොඳයි. හැබැයි මේ කියන සබාව ඊට වඩා ගොඩක් හොඳයිලු. ඇයි? ඒගොල්ලෝ අධ්‍යයනය කරලා තියෙනවා. තෙසලෝනිකේ අය දේශනා ඇහුවා. තෙසලෝනිකේ අය බයිබලෙ කියෙව්වා. හැබැයි මේගොල්ලෝ ඊට වඩා හොඳයි. ඇයි? ඒගොල්ලෝ අධ්‍යයනය කළා. ලියවිලි හොයලා බැලුවා. දවස්පතා ලියවිලි හොයනවා. අන්න බලන්න දවස්පතා විනයගත පුහුණුවක්. එබැවින් ඔබ සෑම කෙනෙක්ටම මෙබඳු විනයක් තිබුණොත් තමයි ඔබේ ආත්මය වර්ධනය වෙන්නේ. විනයගත පුහුණුව අවශ්‍යයි. කිසි කෙනෙක් හිතන්න එපා විනයගත පුහුණුවකින් තොර ඔබේ ආත්මය ඉහළට වර්ධනය වෙයි කියලා. ලෝකේ අනිත් මිනිස්සුන්ට හොඳ විනයගත පුහුණුවක් තියෙනවා අපිට වඩා. ක්‍රීඩකෙක්ට කොච්චර විනයගත පුහුණුවක් තියෙනවද? එයාට හිතුණත් නැතත් ප්‍රැක්ටිස් යන්න ඕන. එයා හිතුණත් නැතත් ඒ ව්‍යායාම ටික කරන්න ඕන. එයා හිතුණත් නැතත් ඒ පුහුණු වීම වල අනිවාර්යෙන් යෙදෙන්න ඕන. එයාට දෙන කෑම ඒ ක්‍රීඩාවට ගැළපෙන විදිහට දෙන කෑම බීම ඒ විදිහට ගන්න ඕන. කොහොම විනයක්ද බලන්න ක්‍රීඩකයෙක්ට? නලු නිලිය කොහොම විනයක් තියන අයද? ඔයාලා හිතන්න දැන් ටීවී එකේ දකිනවා නලු නිලිය ලස්සනට ඉන්නේ. කොහොමද යාලේ ඉන්නේ? එයාලගේ විනයගත පුහුණුවේ. එයාලා කන වෙලාවක් තියෙනවා, කන කෑම තියෙනවා. එයාලට විනයක් තිබෙනවා. එයාලා ව්‍යායාම කරනවා. චිත්‍රපටි නලු නිලියන් එයාලා එයාලගේ විනය නැත්තම් එයාලට මේ ෆිල්ම් රඟපාන්න හම්බෙන්නේ නැහැ. එයාගේ මේ බඩ එන්න පටන් ගත්ත ගමන් මාසයක් දෙකක් ජිම් එකට යන්න නැතුව ඇඟේ අර මේ ජොල් පෙනුමක් ආපු ගමන් එයාට ඊට පස්සේ මේ නළුවෙක් වෙන්න නිලියක් වෙන්න හම්බෙන්නේ නැහැ. විනයක් තිබෙනවා. ඇත්තනම් බැලුවොත් ලෝකේ අනිත් ශේත්‍රවල ඉදිරියට ගිහිල්ලා තියෙන ගොඩක් අයට මේ අපිට වඩා හොඳ විනයක් තියෙනවා. අපි විනයගත වෙන්න ටිකක් කම්මැලි. අර ඔක්කොම නිකන් සැහැල්ලුවට දෙවියන් වහන්සේ කරයි කියලා හිතිලා දැන් අපිට ටිකක් අර විනයගත වෙන්න පොඩි අර කම්මැලි ගතියක් තියෙනවා අපේ. ඉතින් ඒක ඉතින් අපි නිකන් අර ලෝකෙ අනික් කට්ටිය වගේ නික අපේ දේවල් ගොඩනගා ගන්න නෙමෙයි අපිට එහෙම විනයක් අවශ්‍ය වෙන්නේ. නමුත් දෙවියන් වහන්සේ ඔබව කැඳවන සේවය ඔබේ ජීවිතේ සම්පූර්ණත්වයක් දකින්න ඕන. ඔබට දෙන වැඩවල සම්පූර්ණත්වයක් කෙලවරක් ඉවරයක් දකින්න ඕන. ආත්මික වර්ධනයේ ඉවරයක් ඒකේ කෙලවරකට ඔබ යන්න ඕන. ඒ ඉහළ වර්ධනයකට එන්න ඕන. නැත්නම් හැමදාම එක තැන ඉඳලා හරියන්නේ නැහැ. අන්න ඒ සඳහා විනය කිතුණුවන්ට අත්‍යවශ්‍යයි. විනයගත පුහුණුවකින් තමයි කෙලවර දක්වා සාර්ථක වෙන්න පුළුවන්. දැන් පාවුල්තුමා කියන මම යහපත් යුද්ධය කරලා නිම කළා, ඉවර කළා. මම යහපත් ඒ දිනුම් කණුව වෙත දුවලා ඉවර කරා කියලා පාවුල්තුමා කියනවා. එයා කරා, එයා කරලා ඉවර කරා. කොහොමද උනේ? ඒක විනයගත පුහුණුවකින් නිරන්තරව එයා වැඩ කරලා එයා නිරාහාර යාඥාවන් වල යෙදුණා. එයා දිනපතා යාඥාවන් වල යෙදුණා. බයිබලයේ කියෙව්වා, ලිව්වා, අධ්‍යයනය කළා. මේ සියලු දේවල් තුලින් එයා මොකද උනේ? එයා සාර්ථකත්වයට ආවා. පාවුල්තුමා අන්තිමට කියන මම ඒක කරා, ඒ තැනට ආවා මම කියලා කියනවා. ජේසුස් වහන්සේ කියන දේ බලන්න. ජේසුස් වහන්සේ කියනවා මේ මම පියාණනි ඔබ වහන්සේ පවරන ලද සැලැස්මම කරලා නිම කළා එහෙනම් ඔන්න කියලා කියනවා. ඔබ වහන්සේ මාව පොළවට කැඳෙවේ මේකට, එහෙනම් මම ඔන්න මට පවරපු වැඩේ මම කරලා ඉවර කරා. ඔබ හන්සේ මාව මෙන්න මේකට කැඳව මට දීපු වැඩ ටික මම කරලා ඉවර කරා. ඔබ හන්සේ කිව්වා සුභාරංචිය දෙන්න, හාස්කම් කරන්න කිව්වා, උගන්වන්න කිව්වා, මේ අයව කැඳවලා එයාලව දරා ගන්න කිව්වා. ඔන්න ඔබ හන්සේ දීපු වැඩ ටික මම ඉවර කරා. යොහාන් පොතේ ජේසුස් වහන්සේගේ යාඥාව බලන්න. ඒකේ කියනවා ඔබ වහන්සේ පවරලාද ඔබ වහන්සේ මාව කැඳෙවේ මේකට, මෙන්න පියාණනි ඔබ වහන්සේ දෙන ලද දෙය මම දැන් කරලා ඉවරයි. මම මට කරන් තිබිච්ච දේ සම්පූර්ණ කළා. සම්පූර්ණ කිරීම අවශ්‍යයි. සම්පූර්ණ කිරීම නිකන් වෙන්නේ නැහැ. විනයගත පුහුණුවකින් අඛණ්ඩ සතත අභ්‍යාසයෙන් දිනපතා කරගෙන යන ක්‍රියාවලියක් තුළින් තමයි සම්පූර්ණත්වය අප වෙතට පැමිණෙන්නේ. විනය ආත්මික විනය පවත්වා ගත යුතු ඊළඟ අංශය තමයි නිරාහාරය.
निराहारे ओबगे जीविते विनयक वेन्न अवश्यई ए निसा हेम सतियकम अपि निराहार याज्ञावक पवत्तुन දැන් අලුතෙන් ඇවිල්ලා ඉන්න හැම කෙනෙක්ම ඒත් මුළු දවසෙම निराहारව ඉන්න ඕන කියලා කතාවක් නැහැ. හැබැයි දේව සේවයේ නිරත වෙන අය ඒ निराहार දවසට කොහොම හරි එකතු වෙන්න. කඩ කරන්න එපා. කොහොම හරි සම්බන්ධ වෙන්න. අනිත් අයත් උත්සාහ කරන්න. අඩුගානේ එක වේලකින් හරි निराहारය පටන් ගන්න. එක වේලක් ඉස්සෙල්ලම निराहार කරලා බලන්න. ඊට පස්සේ ඒක ටිකෙන් ටික මාසෙන් මාසට වැඩි කරන්න. දැන් අර ශරීරයට අභ්‍යාස කරන අයත් එහෙමයි ඉස්සෙල්ලම කිලෝ 50ක් විතර දාගෙන මේ වේට් ලිෆ්ටිං කරන්නේ නැහැ බර උස්සන්නේ නැහැ ඉස්සෙල්ලම කිලෝ 4ක් 5ක් දාගන්න ටික ටික වැඩි කරනවා ටික ටික වැඩි කරනකොට එයාගේ මේ වර්ධනයත් එක්ක එයාට ඊළඟ දේවල් දරා ගන්න පුළුවන් වෙනවා සමහර විට වාට එක සැරේ පැයක් යාඥා කරන්න බැරි වෙයි නමුත් පටන් ගන්න පොඩි වෙලාවකින් විනාඩි 5කින් 10කින් හරි පටන් ගන්න දිනපතා එක කන්ටිනියු කරන්න මේ ඒක මේ නිරන්තරයෙන් ඊළඟ දවසෙත් කරන්න කරගෙන කරගෙන යන්නේ ඉතින් ඔබ හැම කෙනෙක්ටම උදේ පාන්දර නැගිටලා එක සැරේට මේ විනාඩි 20ක් 30ක් පැයක් විතර යාඥා කරන්න බැරි වෙයි හැබැයි ඔයා නැගිටින්න නැගිටලා විනාඩි 5ක් ඉස්සෙල්ලම පටන් ගන්නකො ආයේ කම්මැලිලා නිදා ගන්න කමක් නැහැ ඊළඟ දවසෙත් ඒකම කරන්න ඊළඟ දවසේ ආයෙ කරන්න ආයෙ පොඩ්ඩක් වැඩි කරලා බලන්න ආයෙ තව ටික ටික වැඩි කරන්න මාසයක් දෙකක් 10ක් මාස 10ක් අවුරුද්දක් යනකොට ඔබ පුහුණුවක් ලබනවා එක සැරේ ලොකුම දේ කරන්න යන්න එපා එහෙම කරන්න යන්නවා කියලා දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ නැහැ එක සැරේ මේ ලොකුම निराහාරය කරන්න ඕනේ නැහැ එක වේලකින් කරන්න ඕනේ එක සැරේ මේ ලොකුම පොත කියවල ඉවර කරන්න ඕනේ එක සැරේ මේ පරිච්ඡේදකින් මේ පොඩි ඡේද දෙක තුනක් කියවන්න එක සැරේ පැය දෙක තුන යාඥා කරේ නැතුවට කමක් නැහැ පටන් ගන්න අද විනාඩි 5ක් කරා නම් හෙටත් කරන්න අනිද්දත් කරන්න ඊළඟ දවසෙත් කරන්න ඒ වෙලාවටම කරන්න ඊළඟ දවසෙත් පාන්දර නැගිටින්න ඊළඟ දවසෙත් හවස රාත්‍රියට ඒ දේම කරන්න ඒ යාඥාය මේ දෙන්න පොඩ්ඩ උනාට කමක් නැහැ පොඩ්ඩ ටික ටික වර්ධනය වෙයි ඒක සුද්ධාත්මයන් වහන්සේ ඔබව ඉහළට වර්ධනය කරනකොට ඒක වර්ධනය කරයි හැබැයි පටන් ගන්න කරගෙන යන්න නවත්තන්න එපා ගොඩාක් මහන්සි නම් ඒ දවසේ යාඥා කරගන්නම බැරි නම් ඒත් නවත්තන්න නැතුව පුළුවන් නම් කොහොම හරි ගිහිල්ලා ස්වාමිනී අද දවසේ මට ගොඩක් වෙහෙසයි ඔබ වහන්සේට මේ දවස බාර කරනවා ඔබ වහන්සේ මාව ගෙනියන්න මේ යාඥා ඔබ ගෙනියන්න කියලා දෙවියන් වහන්සේට බාර වෙලා විනාඩි කීපයක් හරි ඒක කරන්න ඒක හරිම වැදගත් ඒක අවශ්‍යයි ඒ තුලින් සෑහෙන ආත්මික වර්ධනයක් අපිට ලබා ගන්න පුළුවන් මේ වචනය දෙවියන් වහන්සේ අප සෑම කෙනෙක්ටම අද කතා කරලා කියනවා මේ විදිහට අපේ ආත්ම ඉහළට වර්ධනය කර ගන්න අවශ්‍යයි පොඩි තැනින් පටන් ගන්නතර කමක් නැහැ පොඩි වෙලාවකින් පටන් ගන්නතර කමක් නැහැ නමුත් අඛණ්ඩව කරගෙන යන්න ඒ තුලින් දෙවියන් වහන්සේ ඔබේ ආත්මය වර්ධනය කරනවා ඉතින් අද අපි බැලුවේ අපේ ආත්මේ වර්ධනය කිරීම සඳහා දෙවියන් වහන්සේ උපයෝගී කරගන්න මාන තුනක් ගැන ඩයිමෙන්ෂන් තුනක් පැතිකඩ තුනක් ආත්මික වර්ධනය සඳහා බලපාන පළවෙනි එක අපට බලපෑම් කරන මිනිස්සයා අපි අවට ඉන්න අපිට හොඳ කියන නරක කියන අපට ගැටුම් ඇති වෙන අපට ආශිර්වාද කරන සහ අපිව විනාශ කරන්න කටයුතු කරන ඕනම මිනිස්සෙක් දෙවියන් වහන්සේ උපයෝගී කරගන්න ආත්මික වර්ධනයට ඊළඟ දේ අපට බලපෑම් කරන සිද්ධි දෙවියන් වහන්සේ උපයෝගී කරගන්නවා අපේ ආත්මික වර්ධනයට ඒ සිද්ධි අපි ආසයක් වෙන්න පුළුවන් අපිට වේදනාබර සිද්ධියක් වෙන්න පුළුවන් නමුත් දෙවියන් වහන්සේක උපයෝගී කරගන්න ආත්මික වර්ධනයට තුන්වෙනි එක ආත්මික විනය මේ ඉගෙන කාරණා තුන අතරින් අපේ අතේ පාලන බලය යටතේ තියෙන්නේ ආත්මික විනය අනිත් කාරණා දෙකම දෙවියන් වහන්සේගේ පාලනයේ තිබෙනවා නමුත් ආත්මික විනය තියෙන්නේ ඔබේ අතේ ඔබ කරොත් තමයි ඒක වෙන්නේ ඔබ පටන් ගත්තොත් තමයි විනය හැඩ ගැහෙන්නේ එහෙම නැතුව දෙවියන් වහන්සේ මේක කරන්නේ නැහැ මෙන්න මේ කාරණා තුනෙන් දෙවියන් වහන්සේ පරිපූර්ණ දේව සේවකෙක් ගොඩනගනවා ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ වර්ධනය මේ උන්වහන්සේගේ උසමහතේ හැටියට උන්වහන්සේගේ ආත්මික වර්ධනයේ හැටියට අපේ ආත්ම දෙවියන් වහන්සේ විසින් මේ කාරණා වලින් වර්ධනය කරමින් සිටිනවා
එබැවින් අපි සෑම කෙනෙක්ම මේ මොහොතේ දෙවියන් වහන්සේගේ පාද පාමුලට ගමන් කරමු මේ විනයගත පුහුණුව ලබා ගැනීමට උන්වහන්සේගේ කරුණාව ඉල්ලලා අපි ආඥා කරමු ඒ වගේම උන්වහන්සේ අපව මෙතෙක් කල ආත්ම වර්ධනය කිරීම සඳහා යොදාගත් විවිධ පැතිකඩ ගැන දෙවියන් වහන්සේට ස්තුති කරමු මේ කිසි දෙයක් වේදනාවක් විනාශයක් කියලා හිතන්න එපා වර්ධනය කිරීමේ මාර්ගය ආශිර්වාදයේ මාර්ගය ඔබට හොඳ කියපු කෙනා වගේම ඔබට අපහාස කරපු කෙනා දෙවියන් වහන්සේ පාවිච්චි කරලා තියෙන ඔබේ ආත්මික වර්ධනය ඔබට දුකගෙන දුන්න සිද්ධීන් පවා ඔබේ ආත්මික වර්ධනයට අද බලපාලා තියෙනවා හොඳට කල්පනා කරලා බලන්න ඔයාලා එවැනි සිද්ධිවලට මූණ දුන්නේ නැත්නම් අද ඔබට මෙහෙම ආත්මික වර්ධනයක් නැහැ පාවිච්චි කරා දෙවියන් වහන්සේ ඒ වගේම ඔබට උගන්වන ලද මාර්ගය තුල විනයානුකූලව ගමන් කිරීම තුලින් විනය කියලා කියන්නේ ඔබේ ආත්මයේ ඉහළට වර්ධනය කරන ඊටාම වටිනා දෙයක්. ඒක පුරුද්දක් වෙන්න අවශ්‍යයි. විනයගත පුහුණුව තුලින් අපේ ආත්ම ඊටා ශක්තිමත් ඉහළට වර්ධනය වෙනවා. ඔබට ස්තුති වේවා ස්වාමී. ඔබගේ දිව්‍යමය දෑතට දැන් අපි බාර වෙනවා ස්වාමීන් වහන්සේ. සුදාත්මිනී අපට මග පෙන්වන්න මග පෙන්වන්න මග පෙන්වන්න හබාලේ ආ කහතේ ලිහ කහතේ ලිහ මග පෙන්නුව මැනව ස්වාමීන් වහන්ස මග පෙන්නුව මැනව සුදාත්මිනී හබලහ කහතේ ලිහ මෙනි කිලිහි කිහතේ ලිහ සියලු දනා යාඥාවන් වලට යොමු වෙන්න මේ අංශ තුනෙන් මේවන කොටත් දෙවියන් වහන්සෝ සෑහෙන වර්ධනයකට අරගෙන තියන්නේ දැන් දෙවියන් වහන්සෝ ඔබට කියන්නේ කුමක් තව දුරට මෙහි සැලැස්මේ කෙලවර දක්වා යන පිණිස ඔබ යටත් වෙන්න ඔබට පැමිණෙන පීඩා මොන සිද්ධිය වුණත් මොන මිනිස්සුන්ගේ කරන බලපෑම වුණත් කලබල වෙන්න එපා ඒක ඔබේ වර්ධනයේ එක අවධියක් ඒ වගේම දෙවියන් වහන්සේ කියලා තියෙන දේවල් මත නිරන්තරයෙන් යෙදී සිටින්න ඒව පොඩි දේවල් වෙන්න පුළුවන් දිනපතා කරන පොඩි ආඥාවක් වෙන්න පුළුවන් දිනපතා කරන පොඩි කියවීමක් වෙන්න පුළුවන් නමුත් ඒක ඔබේ ආත්මික වර්ධනයේ ඉතා වටිනා පැතිකඩක් එබැවින් සියලු දෙනා ආත්මික වර්ධනය තව තවත් ඉහළට ලබා ගන්නා පිණිස මේ කියන මාර්ගවලට හැරියෙන්න. ඔබට නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා හබාලේ ආතාලමා කලාකාහා තිලිහි මිනි කිලිහි කිහිති. ස්වර්ගය විවර කරන්න ඉන්නෙන් ඔබ වරි බාධක පරීක්ෂා මැද ඔබ වහන්සේ අපේ ආත්මක ආත්ම වර්ධනය කර තිබෙන බව අපට පෙනී යනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ අපට අනුගමනය කරන්න දීලා තිබෙන සමහර ක්‍රියාවලී අපට කරදරයක් විදිහට පෙනුණත් ඒ විනයගත පුහුණුව තුළින් අපේ ආත්මය සෑහෙන මේවන විට වර්ධනය කර තිබෙන බව අපට දැනෙනවා ස්වාමීන් වහන්සේ මෙතනින් ඉදිරියට ඔබ වහන්සේ අපගේ ආත්ම සවිමත් කළ මැනව තව තවත් ඉහළට ක්‍රිස්තුස් වහන්සේගේ ස්වરૂපය දක්වා
ඒ උන්වහන්සේගේ ප්‍රකාශ වීම දක්වා අපෝ වර්ධනය කළ බැන ඔබ වහන්සේ කැඳවන ලද දෙය අපේ ජීවිතවලින් සම්පූර්ණ කිරීම සඳහා අපට ආශිර්වාද කළ බැනව ස්වාමීන් වහන්සේ මේ මොහොතේ අපි දෙවියන් වහන්සේ අද අපට ලබා දුන්න පණිවිඩය ගැන ස්තුති කරලා යාඥා කරමු මේ යාඥාවෙන් පස්සේ Google Meet වලින් සම්බන්ධ වෙන අයට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් නතර වෙලා කතා කරලා යන්න පුළුවන්. අපි දැන් දේව වචනය ගැන යාඥා කරමු. Alleluia ස්වාමී. මුළු විශ්වයෙන් පාදන්න ජීවමාන වැඩවසන ප්‍රේමණීය දේව පියාණනි. ඔබට ස්තුති ස්වාමිනේ ඊයේ දවසේ පටන් ස්වාමිනේ සුද්ධෝ සිටමින් අද සැබත් දවස ස්වාමිනේ ඔබ වහන්සේ පිළිසවන අවසන් කරන්න අපට කිසි බාධකයක් නැමැතිව ස්වාමිනේ කරුණා ආශිර්වාදයේ සබ්බිසයි ස්තුති මගේ දෙවි පියාණන් වහන්සේ ස්වාමිනේ ආත්මික වර්ධනයේ ස්වාමිනේ අපට ස්වාමිනේ අද වචනේ ඔබ වහන්සේ කතා කරන් ස්වාමිනේ දේව දවසේ මගින් ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුති කරනවා ස්වාමිනේ මගේ දෙවි පියාණන් වහන්සේ ඉදිරියටත් ඔබ වහන්සේ අපිව තව තවත් ආත්මික වර්ධනය කරමින් ස්වාමිනේ ඔබ ආශිර්වාදේ තබන්න මගේ දෙවි පියාණන් වහන්ස ස්වාමිනේ අද දවසේ ස්වාමිනේ සෙනඟ කැඳවමින් ස්වාමිනේ සෙනඟ ස්වාමිනේ ඔබ වහන්සේගේ වර්ධනය ගැන ඔබ වහන්සේ දේවදාසී මගින් කතා කරමින් ඔවුන්ගේ හදවත් තුළ මේ හඳවන්නට ඔබ වහන්සේ ස්වාමිනේ ක්‍රියා කරන්න මගේ දෙවි පියාණන් වහන්ස ස්වාමිනේ අද දවසේ මේ සබත් දවසේ ඔබ වහන්සේගේ කරුණාව ඒ ආශිර්වාදයේ ලැබුණු නිසා ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුති ප්‍රශංසා කරනවා මගේ දෙවි පියාණන් වහන්ස මේ සියල්ල ඔබ වහන්සේගේ දයාවට ස්වාමිනේ බාර කරන්නේ කැප කරන්නේ ස්වාමිනේ අද දවසේ ඉදිරියට යන්නට ස්වාමිනේ ඔබ වහන්සේ සගේ ආශිර්වාදයේ තබන්න කියලා ඉල්ලමින් ස්වාමිනේ බුහන්සිට බාර කරන්නේ ස්වාමිනේ අති උතුම් නාස්රේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ බලවත් වූ ප්‍රේමණීය නාමයෙන් ආමෙන් ආමෙන් ස්තුතිස් ආමෙන් 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 ආමෙන්